නෝතස්ස භගවතෝ වරහතු සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස නමෝතස් භගවතෝ වරහතුෝ සම්මා සම්බුද්ධස් ගෞරනි ස්වාම ාසෙනවරක් ප්‍රමුක මහා සංගරත්ය වසරයි. අද අපි සාකච්ඡා කරන්න යන්නේ පචී වි්ඥර්තිය සම්බධ අපි දාගර මගගේ සිකරද පන්තියක් කෙරුන්නේේ පොඩි කාලක් වේ සතති ිච් ිනිසා. අද අපි කරන්නේ දාකරේ කායි විනඥත්තිය බ්‍රහස්පතින්ද. අදාි කරණන්නේ වචි වින්ත්ති කකායිවි ත්තිර වඩා වචිවි නත්තිය කියන එක ිකක් සංකීරණයි වච වි ත්තිය කියනෙ එක විස්ත කරනගේ අපිටි සංකීර්ණ. එක මේ අදහස් දෙකක් තෙරවාත් සම්ප්‍රදා තුළි තියෙනවා. අපි අදහස් දෙක ගැනම පොඩි විමසීමක් කරනවා. ඊළඟට වචිවිං්ඥත්තිය කියන එක විශේසයෙන්ම මේ කායිවි ඥත්තිය කියනෙ අප අදහස් කරේ අපට සිත්තගි පරිදිී. කායි ක්‍රියාවන් සිද්ධ කිරීමේදී අපේ සිතට අනුකූලව කායික ක්‍රියාවන් සිද්ධ කරන්නට උපකාර වෙන දේන සිතයි රූපය අතර සබන්ධය ඇති කරන්නන්නේ මේ චිත්තදරූ පෝලිින් ඒනොත් තේ බලපෑමට ලක්කුණනා කියන්නේ මේ චිත්තද රූප මේකායි වින් අති හර ිසා ත රූපය අතරති ලකු සබන්ධතාවක් ද තියි වගේ ත් දෘෂ් කාරක දෘෂ්ටි ලකු ලබො ලොකු පොට් එකක් හොන උපකාරයක් තියෙනවා මේකායිවිින්නත්තිය. ඒ වගේම තමයි අපි කතා කරනකොට කායික් වාචිසක වචන පිට කරනකොට අප වචනත් අපේ සිත්තට අනුගත වෙලාය. සිතඒ වචනත් න්‍යාමණය කරලාතියෙන යම් ිදිහක් සිතේ වචන න්‍යාමනයකට ලක් කරතිව දේ නිසා ඒ න්‍යාමන බහ න්‍යාමණ කිරීම සබ්දේ අපි පිටකරන සබ්දවල හඬ අපිට අවශ්‍ය පරිදි න්‍යාමණය සිද්ධ කරන්නේ මේ වචිීවි්ඥත්තිය තුින් වචිවිජත්තිය තුරින්. කායි වි ඥත්තියන් කරන්නේ කායික ක්‍රියා සිතර අනුකූලෝ නයාමණය කිරීම වචීවිඥත්තියන් කරන්නේ හඬ සිතට අනුකූලව න්‍යාමණය කිරීම. දර මේක ික් විස්තර කරන ටික් සංකීර්ණයික ප්‍රායෝගික විස්තර කරනකොට මම ක්‍රමයකට මේක විස්තර කරගෙන ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් තියෙන අදහස් ගැන සාකච්ඡාවකට එමූ ඉතින් සලම කියන දදි අපි කතරන කොට යිකවලකු ක්‍රියාවලයක් සිද්ුව ගෙන් උදාහරණකට දත් නැති කෙනෙට සමහ කුර ච්චාණය කරන්න බැන්න්නේ දව හනයකරනොට ෙමේ ද සපදාව කරනග කරවාක් කියනකොට දත්තේ එහෙම නැතිව නාම අපි කියන්න. මොකද මනාකොට සබ්ද චාණ කිරීමක් වඩටෙ නිසා මහර කායික අංග අනිවාරයෙන් අවශ්‍යයි. සොරතන්ත්‍ර ටික ඕන අපිට ස්ොරාලය ඕනේ දත් එෙහෙ ඕනේ දිව ඕනේ තල්ල ඕනඒ සබ්ද උසරුවන්නට ඒ මොකේ හැඩේ ඉතාම් වැදයගත් එනිසානි සාමාන්‍යෙන් සත්තුන්ට මනුස බ්ද පිටි කරන්න බරි ඒ හැදිල තියන ක්‍රමවේද. ඉල්ළට දී විද්‍යත් ගත්තා ොලේ තියන රධන අදියත් වදගත්ත. ඉර සනිතිතක තමයි ප හ හරු න්නට වන පේ මවපියන්. සදහල හුුව නැත එක පා ිහිරි කෙනෙක් කල් තා කරන්න කියන කදයා ඉස්සලම කනින් ඇහිලති එන්න ටඕන යම්කි සද්‍යයක් පිට කිරීම සඳ හම සද හෙන් නැත්තං සාමානය සද්දහෙන්නැතිකනෙට වචන පිට කරන්නට බැහැ සබද්‍ය හමතිස්සේ අපි අුකරණයක් තමයි සිද්ධ කලතින කුඩාකාලිට දී නිසා එක ලොකු ක්‍රියාාවයක් මේ වචනයක් පිට කරනවා කිය එක කතා කරනවා. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තම අපිට සද්ද පිට කරන අදකාල අපි දන්නවා තාක්ෂණක වයෙන් ගත්තම රබෝයන්ත්‍ර හදල තියෙනවා සද්ද පිට කරනවා කිරීම. ඩිජිල් තාක්ෂනයෙන් සද්ද පිට කරනවා. දෙැක් තමයි මනුස්සේ ගහටහන රකෝඩ් කල් රකෝඩික දානක එකක් ඒවාගේම තෙන කෙලිම්ම ඒ සද්දා පිට කරන්න පුළුවන් විද ර් පුළුවන් ඒ සද්ද ඇති කරවන්නට සම්පූර්ණයෙන් ඒ සද්ද ඇති කරවීම හැකියාව ගොඩක් කවෙලාවට ඒවා සමහට මිනිස්සුන්ගේ හන්ඩ දාලා රෙෝඩික්ස් හද පවස්ථාතින කට තමයිඒක මාමන්න පිට වෙන. සමහට පිට නික්ම අකුරු ඒ සද්ද ඇතිකර ගැනීමේ හැකියාවකුත් යෙනවා. ඉදේ නිසා ඒක මේ සිතන් තොවත් සද පිට කිරීම නිහ බාහිරවා යන සද්ධහම සිතක් වශනයන ඉගලම සද්ද ඇති කරගන්නට පුළුවන්. ඉදි එවිදිට ගත්තම් සබ්දය කියනක ත ඇතුවත් තින සි ැවත් න හැබයි සත්්වයන්ගේ තියන සද්දය සත්වය ඇතිකරන සබ්දගනීම කතා කරන හඩ කියනෙක් හැම තිස්සෙ සිතටනුගතයි සිෙතට අනුකූලයි. ත යටයි සහල අපට බැදදිලා වචන පට නමයි නමුත් එතන වෙලා හිතක් කඩගලද දට අපට අ කිය ද. නමුත් අපි කතාගන හැම සබ්දයක්ම පිට කරන වචනයයක්ම සිද්තට අනුගතෝතම සිද්ධවෙලාලති. නිසා මේක සිතේ නයාමනයකට ලක් පෙච්ච දෙයක්හරට අපේ කායික ක්‍රියාකාරකම් වගේන කොහොමදේ ක්‍රියාවලිය සිද්ධවෙන්නේ කියනෙ දැන් කරුණු කීපයක් අපිකවා ලොකු කායික ක්‍රියාවලියයක් කායික දේවලල් අව්‍යතාවයක් මෙතනතුව දත් හල් දිව වගේ දේවල් ඒවගේම වායදහරාවක් උඩට එන්න ඕනෙ කියන පිදන්නවා හතා කරන ගොට වාවි දහරාවක්ටින් පිට වෙන ක තේරුන්ග සමට කෙලපවා පිට න කතාගරනට ඒය නිසා ඒ සියලු ක්‍රියාවලිය සහපි කලින් අහලා තියන්නටත්තු විසේක කලින් සබ්දයක් හලා යෙන්න්නට ඕනේ ඒ සබදයක් පිට කරන්නට එෙමනත් ලෝක බිහිරි මිනිස්ස කරන්නට ිහි මිනිස්ු කතාර හේතු ප්‍රධාන හහිතමයි සබද හලන හිච්ච සද්‍යත්තමයි සාමාන්‍ය මනුසේ පිට කරන්න දය නිසා මේ කියන ්‍රියාවලි ගනාවක එකතුක් තමයි වචනය කතා කරනවා කියන එකෙ තයෙනකිත සංකීන්න සිද්ධිය නමුදැ අපි එහෙම හුරුවක් තියන කෙනෙක් හමාන්‍ය මනුස්සෙක් වචනය පිටරනොට සිද්ධ වෙන ක්‍රියාවලිය බලන්නවා ඒ ක්‍රියාවලිය එක දෙයක් තමයි මේවාක් වි්ඥතිය කළගෙනඒ ක්‍රියාවලිය තියෙන සිතයි සබ්දයයි අතරන්න කොටින් කිව සිතයි සද්‍යය අතරතින කෙලින් ඩිරක් සම්බන්ධය පෙන්න වාක් වින්න සිතයි සද්‍ය අඇ තින ඩිරක් සම්බන්ධය අපි උසරවන සබ්දය සිතට අනකූල කරන්න මේ වාක් වි්ති කරන හැටි සම්න්ධයෙන් තේරවාදය අදස් දෙක් තිෙන එක කරන්නේ කොහොමද කිය එක බක් පින් නැති ඒ අපි පස්සෙ කතා කරමු දැඟ අපි බලමු කොහොමද සබ්දය පිටවෙන්නේ කියෙක් ඒකද අපි ඉස්සලම පැත්තින් තොරතුර අරගමු දැන්සාමාන්‍යෙන් මනුස් කටක් මෙගෙනෙ මනුස්සේ ක්‍රසියලකුත් අපි මෙතනින් ඇවිල්ලා ස්වාසනනාලී දිගේ සබ්දය ඇවිල්ලලා මුකේටවිල්ල ඒ සබ්දය දවෙනිසලම වායු කදක් උුටේන වායු කදක් තෙල්ලු කෝට අන්ම පතිිමයි පැහැදිලි කිරීම පාසු සඳහා හිතනතමයි කතා කරන්න තැන තරන මෙම කැල දමරික් තියනවා හඩ යන හැට මෙන්න හඩ වායු දහරාවක් එියට යනවාඒ යනකොට ඒවායු දරාවක් එකඒක තැන්වල හැපෙනවා නේද ඒක තැන්වලට බදින විදර සාමාන්‍ය අපි දන්න ොර සොර තන්ත්‍රය සොරලය කියලා තියෙනවා මේකෙත් තින තන්තුවල හෙමත් හැපෙනවා මේ වායු දහරාවක් මේක උද්දංගම වායෝ කියලිට නම් කරන්න පුළුවන් සාමානය උදන්ගම් වාය නික්කාවන ආදිිරෙන වාතය එකක උද්දංගම් වාතයක්ඇක්කවද උුරෙන උඩර ගලාගන්න වාතය ක එවා උදවවාතයක කියෙන ගත්ම සාමාන්‍ය චතු සමුත්ානිකයක විසු ධ මාග කිය ුටන වාත චතු සමුක්තාානික උඩ ගලාගෙනනවාත දර මේ වාතය ඇවිල්ල මේ අදා අදාළ තැන්වල හැපෙනවා අදා ැල හැපවා. එක අස්වාස ප්‍රශ්වාස වාතය කිය ගත්තුත් අතුවාට චිත්ත සමුටාන නමුත් ිේ කර ක ු රප බියුතු කනක යුක්තේෙනවා දැකෙේ ත සාමාණික මේක ඩ වාතය ගලාගෙන නවා මේ වාතය අදාල අදාළ තැන්වල හැෙනවා එපමණකින් සද්්‍යය පපිටේනවා දෙන්නේ මෙතැ තියනවා ශරී රවයවැටිකක්. උදාහරණයකට දිව කියල එකක් තිය ඕනේ දත්තියනවා. තල්ල තියනවා. උගුර තියනෝ. ඒ සමහටපි ගුර දෙදරවන්නට ඕනනි සොරතන්ත්‍රය. තල් දිියවවදන්නට ඕනි තල්ල උඩ දත්තොල වදන්න ඕන තොල් දෙක හපන්න ටඕනනි හපනවගෙන් තද කරන්න ඕනෙ ද අපිකින ටාන කරන පේතන කියල ෙන්නේෙද ඒව සාමාන්‍යයෙන් අපිේ ්‍යාරණ ගෙන ගත්තයිදන්නනවා තානයයි කරණයයි. ටානය කරණය කරණයගලග කියන්නේ ඒ දිවාී දේවල්. ටානයකය ඒක වදන තැන සමහරදැන් වන ටානය කරණයයි දෙකම එකයි දත් වගේ ගත්තර පස්සේ ඇ තොල වගේ ගත්තර පස්සේ ොල ටානයයක්ත් වනවා කරණයයක්ත්ව වෙන. ඇට දිව කියන කරණයක් වෙන ටානය තල්ල වෙනවා. ඩ ඉට පස්සේ ටාන ගත්තර පස්සේ සාමාන්‍යෙන් අපි පහක් වෙන උගුර නේද දත්්ටික දිව උඩ තල්ල දිව අග උපාගග කලගින් දිව පිටි පස්සේ යටට තියන කැෑල්ල තවතනක් සහරක වෙන නාසය. නාක සද්ද පිට කරනනි නාසියත් සබ්ද උපදුවන උපදුවනට හේතුවන තැනම්ම වගේ ඉඩ සහර පොත්වතින උරය පපුුව හයන් එහෙම කතා කරන සහර බ්‍රහ්ම කියලා හර හම්මයන් මොක එක තියෙනවාන නාසිිකක්ෂර එක බැදිිචහයන්න්න කතා කරන ඔට හෙම උගුරෙන් කතා කර පපපුුව කර හ තු සහර පොත්ව ස්ථාන හය හක් ගැෙන ෙන සාමාන අපිගෙන පැන් පාහ හය පපුවත්ත එ ගතු හට ගුරේ කර ගන මෙතතිින් අ පැහැලවලින් ගන්න මෙතනින් ගන්න ලොකවා මේකක්ඒ කසේ වෙතත් මේ ලොකු සිද්ධක් තමයි මේ සබ්ද පිට කිරීමද වෙන්න එතකොට දැංක්ස් වාටය ගිහිල්ල ඒ ඇන්වල දන්නටෝන්. ඒවගේ සරීරවයාවේ කෙනෙක ස් පර්ස වෙන්නට කක ගැටන්නටඕ යහරින්නක අපි බෙරයක් ගහනකොට මෙහෙම කරලා ගහනවායකත්නන්නේ මෙහම ගහන ඇතකොට එක සදධන පිටින් ඒ ගසන ක්‍රමය අන නස්සේ. ට දිව ඒක විදිර වද්දලා චයන්න කියන එකක විරක ච චක් කියලවටහිත ස ඒක සද්ධ අපිට ඇති කරවට පු. ඒවගේ මේ ඒ වද්‍යන ක්‍රමයනුවත් එකක සිදුවගේ මුණනාන් වෙල වදින කරමයත් ව ෙනස්සව. දැන අපි දා කතාර ලස්ස හන්ඩ ඇති වවෙන්නට ම ල ප ර කිට. මේ කෑල් මේ හඬ ඇතිවෙන ප්‍රදේශය ලස්ස හඩක් මිහිරි හඩක් ඇතිවෙන වෙදිහට කර්මය සකස් කරනවා. එතුරේ කතා කරන කොටම හරිම මිහිරි ලයන්විත ආකර්ශණීය හඩක් බෝඩ පත්තර සමහරයගේ තින ේ හරි ආකර්ශණය හන්ට අරි ගැඹුරුයි සමහරුන්ගේ හඩ හරි මිහිරී හන්නට සමයි ගයක ගායිකව ගන්න ගොඩක් කෙලවට ඒවගේ හැකි මේ තින ඇතය ගොඩක් කවෙලාවට මේ සකස්වනවා උපදිනන්න සරය ඇතුළ. මේ දහ වාතය ිහිල්ල මේ තැන්වල වදනවා සරීරාව ය තකිනක ස්පර්ස වෙන ඒ අදාල ප්‍රදේශ හටම දෙදරවීම මගේ ප සිද්ක උගුරහම දරව සසිදුගේ ගොට හම එක හොඳට හඩහෙම අල්ලගෙන ඉවන ඒවගේ අවස්ථාවල සමහර අව්‍යවාපි අල්ලගෙන හිරකරගෙන පිටකරමන අවස්ථාතිය. එදකොට වන්න මොකක්ද දැන් මෙතනය ගට්ටනයක් සිද්ධ වෙනවා අපි ගත්තොත්හෙම ගට්ටන කීපයක්තිේ ම් තරන වා මේ ශරීර මංන්කනකට ශරීර කොටස් කියලාපිදරන. ශරීර කොටස් සමග ගැටනවා. එතනයි ගට්ටනයේ ශරීර කොටස්ක් ගට්ටනයයක්. ඉඩ පස මොකක්ද ශරීර කොටස් දිවාදී ඒවා. ශරීර කොටස් සමඟ ගැටනෝ නේද දිව ගිහිල්ලා දත්වොල වදදනවා. හලගෙන් මිරක් කරන්න බෑි දිව දත්වොල ඒ වදල ගාන්ට? රන්න තොල් තොල් එක්කවදිනෝ දිව තල්ලවදිනෝ දිව තල් වදින ක්‍රම දක්තිේනොයි දිව උඩු තර කියල් උඩු ැල්ල කියලව තල ජයි කියල කිය දිව මෙම කළ වක්්‍ර කරලා මේ යට කෑල්ල පොඩ්ඩක් දුරු ඒෙට මුෘද්ද ජයි කියලගේ නොනේ මුරද උපාග සමහරුවක දිව අගස්න්න පපුලන් ගොඩක්රවදින්නේ උපාග් අගට කෙලවර පොඩ්ඩක් යටින් වදි තා වගේ කියනවා මෙම උඩට මදින අනවෙේ ඒක වෙන වෙන බාාවල තවතවදධ තිී. ංහල සාාව ගත්තම මේ පලිරදිී නක්ෂර කීප ඇන්නේ අතද ඒක චත්තාලි සන්නේ අතලිසක ඒක චත්තා සිංහල ත්තම හැටක් ෙනන්නේෆර් වගේ සද්දයම වන්නෆර් වගේ සද්ද පාලිනෑ ශයනු නෑ පාලි ඒ වගේ ඒක භාසාාවට අන්ුව නා සබ්දතිනොදැන් චීන බාසාාවගත්තම සොර ගොඩාක් ප්‍රමාණයක්ත්වෙනඒ වගේඒක බාසාාවල සොර ගාන පවා වෙනස් වෙනවා ඉ ඒවගේ මේ කේකක් ශරීර කොට එකිනක හැපෙන කොට වායු ඇවිල්ලා ඒ කොටස්සොල හැපෙන කොට මේ ගට්ටනය ඉතා අම්ම වැදගත් සද්ධය උපදුවන්නට හැ අපි කියනවා අපි තිය මූලක සිද්ධන්තයත් තමයි අපිස්සල මවත්තේම ශද්ධය අපි ගන්නගත්තමයි ද වාක්වි නපති කතා කරන්නේ ඒ තින මූලිකම එකක් තම අපි කියවා කතා කරන හඬ චිත්තජයි එක තෙවාද මූල්ිම සිද්ධාය හැම කොතකම පිළිගත්දයක් මොකට පට්ඨානිපවා කියෙන ිත්්ද සබද්දය චිත්තජ සබ්දයක් ගැන කතාගරු. දැන්ුන් අපිට තයන ප්‍ර්නයක් ෙන විමස ගන්නට ඕනු ප්‍ර්නයයක් සරීරොට සරීර කොටස් වැදීම තුළින්වායුධරාව ගිහිල්ලා වැදීම තුළින් හඬ හටගන්නඩ බැරිද සිතක් නැතු ැපි නලාාවකට මිමනෝ කියලා මොනහරි. දියවවාහදදාලා මේකතරන හඩ ගියොත්ත හුලන් ගියොත්ේ බද්‍යහට ගන්න ම සබ්දයක් හටගන්නඒ හටගන්නට පුළුවක් සබ්දය හටගන්නවා සිතක් අවශ්‍යම නෑ නමුත් අපි තාමානය තේරවාද කියනවා කතාරන හඩ චිත්ත ජය කියෙන ඇයි මේ සිත්්ත විියුත්ත කෙනකක් විශසල විමස ගන්නට ඇයි මේ හට චිත්තද වියුත්ධ ඊළඟට සිතේ බලපෑමට ලක්වෙච්ච බව සිතේ බලපෑමට ලක්වෙච්ච බව මෙතන සිතේ බලපෑම් දෙක් තියෙනවා ඒ බලපෑම්ක පලවෙනි බලපෑම තමයි මේ සියලු ගට්න ර රප ගට්ටන එක මත් කියන ර ර රූප සමඟ වෙන ගට්ටනය රූප රූප සමග වෙන ගට්ටනය කියනෙන් ගත්තම මේ රූප රූප සමග ගට්ටනය න්‍යාමනය වෙන සිතතානුව රප ගටනය යාමනය වෙනවා සිතට අනුව මොකක් කියලද හිතන්නේ. රූප රූප ගට්ටනය අවශ්‍ය පරිදි වැද්දීම න්‍යාමනය වියයුත්තේ කවර ධර්මයකින්ද ඒක වෙන්නේ කායවින් යතිය. ඒක රූපයක් අි කතා කරා අගේ සුමානය රපය සිතට අ්‍යදි සිතඟ පැරදි හැසුරුවීමට තියන සිතට තිය ්‍යාම සිත න්‍යාමනය කරන කායවින් අති රණ ්‍යප ිල්ලක් කොස්ස වන්න කායවි ද ෝසන ත් ේ පෙන් පෙන. වගි හිල්ලා තල්ලෙවදදන්නේ රූපය හර එක කයි විං්ඥතිය කෘත්තයය කයි වි්ඥත්තිය කෘත්තය. රූප රූප ගට්ටනය අව්‍යදි සිතට අවශ්‍ය පරිදි සිද්ධ කරන්නේ කයි විං්ඥති හර එතකොට ඒ ගට්ටනය සිතට අවශ්‍ය පරිදි වෙන කොට ගට්ටනය වුණ මෙන්න සදධ්‍යයක් හටගන්න නික අතවන සද්‍යයක් කටගන්න ඒනම් සිත අවශ පරිදි ගටන සිද්කන සද්‍ය ටගත යුතු ද හට ගත යුතුයි ඒ ගත්තොත් එහෙම රූප රූප ගට්ට අපි දන්නවා මොනහරි පියන් දෙකක් එකනක හැපනොත් ගස් දෙකක් එකිනක හැපුණොත් රූප රූප ගට්ටනය ගටටනේ නිසා ශබ්දය හටගන්න ශබ්දයකෙන් ශබ්ද තින කලාපයන්න හට ගන්න නේද ශබ්ද රූපය හටගන්නවා දැන් මේ රූප රූප ගට්ටනයෙන් ශබ්දය හටගන්නට ජෙනරලියකෙන් පොදුවේ හිතුවත් තක් අවශ්‍යද නෑ රූප රප ගටනනාම දහටගන්නට න ඒ බාහිරත් එක සිද් වෙනදයක් රූපරප ගටනොම සබ්දය හටගන්නවා හැබැයි ද මෙතන ද මෙත ර රප ගටනයක් සිද්ව වන නිසා සබද හටගට යුතු. එතකොට කෙනෙක්ත හිතන්න පුළන් එහෙම නං ස්වායින්හන්ස බාහිරයකයි අපේකයිඉති වෙනසන අපි වචන උච්චාරණයන්න කර ප පරි්‍යත්ත පරිමණ්ඩල වචන කතාරන බාහිර ගස්තය කැපපුන කියල සදියයක් පිටිවෙන්නන්නේ සමහර අඩ හුල හමන ොට්න හ ල සදයයක් කන ිනිහකෑ ගන දර සහර. හ ොට හෝගානාපුකුණ කියලාගන්නේ ලංකාව ඒ යනකට හෝ ාල සද්‍යයනවලිය මකද හුලන් ඒ කපොල්ලෙන් එතන යනකොට එන්නේ හොය පෝ කියන වගේ සද්්‍යයක්. ති ඒගේ සමහරක්ෂර කලාතර ගත මුත් එඒෙමර පරිබැත් වි රක්ෂර ඇවීමක්න හැයි අප දන්නව තාක්ෂණය ගත්ම රබෝතාක්ෂගේ එකනේ මහර සද්ධ පිට ඇති කරවන්නට පුළුවන්ඒ කර කෝඩිික් නිසා මිනිගේ හඬඩක් දාලා මේ කරමෙක් වන්න පුළුවන් නමුත් ඒ ෆ්‍රීකරන්සේට හරියට ගටනය ඇතිකරොත් අපි පුළුවන් සද්‍යයක්. ර ඒ මනුස්සවගේ හඳවල් පිට කරන්නට අලුතෙන් හදන්නට අපට පුළුව. ඒතකොට එම න කෙනෙක්ක ඇත්ත සද්ධ පිට වෙන්න හැකි කියලා රිතුජ ගට්ටනවලින් නෑ අද තාක්ෂණයක සිද්ධ කරන්නට පුළලුව. හෙමනං එසේ තිබියයද්දීත් එසේතිබීත් ඇයි තේරවාද මේක චිත දයකන්ෙ හේතුව ඒකට ධර්මතාවයක් ස පේන කරුණ තමයි මේ සබ්දය සිත්තට අනුවම න්‍යාමණය වෙන්නට ඕන්නේ ඒ ධර්ම නයාාමයක් සිත්ත අනුවම යාමනේ මොකද හේතුව රූප රූප ගට්ටනය තුළින් සබ්දය හටගත්තොත් මොකද හිතන්න චිත්තද රූප කිය ගැන සිතනි හටකන් රූප රප රූප ගටනය අලුත් සබ්දය කහටගන්නොඩ එක රුතුජ වන්නටව රප රප ගටන දයහටග රුජ වන රපද ගටන හට එක සිත බලපා නෑ තෙන් වන්න පුුවන් ගට්ටනේ සිද් කරේ දත් අධදක ගහන්නක් තෙන් තමයි නොත් ඇතිවෙනවා හණඩක් ඒක රුතුජ හන්ක් එක චිත්ත පච්චේ රතුජ එනිසාම මේ චිත්තද රූපොලින් මේ කකායිවින් අත්තය නයාමනය කරලා මේ දිවනම් මේ දතනං වායු වෙනකොට වදිනකොට සද්දය හටගන්නවනම් මේ සබ්දය සිතෙන් තමයි මේ ගට්ටනේ සිද්ධ කරව ඇත්ත නමුත් සම්පූර්ණයෙන් හඬ ඇති වෙලා තියනෙ වෙනම. හඩ ඇතිවෙලා තියන වෙනම නමුත් තෙරවාදය හැටියත් අදහස් කරනවා මේ ඇතිවනා හඬත් සම්පූර්ණයෙන් සිතට යටවෙන්නටෝ සිතෙන් ්‍යාමනය වුතුයි. එනිසා මොකද වෙන්න මෙතන මේ රූප රූප ගට්ටනය වෙන කොට ඇති වෙනවා සබ්ද ඇති වෙනවා සබ්ද ඒ ශබ්ද එක ශබ්දයක් රිතුජයි එක චබ්දයක් ශිප්චිත්තදයි එක සබ්දයක් රිතුජයි එක සබ්දයක් මොකද හේතුව රූප රූප ගට්ටනය වීම නිසා රිතුජ ශබ්දය ඇතිවීම අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නැවී. ඒක ස්වභාවික ක්‍රියාවලිය ඒක ස්වභාවිකෝ වෙන දෙයක්. රිිතුජ රුතුජ රූප ගට්ටනය ඇතිවෙන සබ්දය ඒක අපේ කට ඇතුලට කවර ඇගිල්ලක් දාල මෙහම කලලා ගැහුව සබ්ද තිරන සබ්දය පිට. ඒ හිතා අවශ්‍යමනය හැයි මෙදන සිද්ධවෙන දේ තමයි ධර්මණයාමයක් ලෙස සත්වය කතා කරනට සත්වන්ට නියමවෙච්ච ධර්මණයාමයක් ඒ සත්්‍යයා කතාරකොට චිත්ත රූපයකගත්ත ටන ැ පොඩ ගඩල ත්ත වි ග සපර සරන තේරෙන. චිත්තජ සබ්දය හැතිවන රූප රූප ගට්නේ. රූප ගට්ටනය තොරව නි පත්්‍ර ප්‍රශ්නයහෝ රූප ගට්නය තොව සිතට විතරක් චිතජ සද්යක් ඇති කල හැකි බැරිවෙන් ම ත් ිස කකාකක්. ඒයිගරත් තර වදහ රවාක් කට න හරි ච්චාණය කරන කරුත් රදි රක්චා කර ැමති පරිදි කරන්න පුළුවනන. නමු ඒ හෙමේ ඒතනේ ගත්්නේතු හරියටක වත්දන්නටවන හරියටේ සදන්නටවන් දනිසායි ග්නය වැද ගටනේ වැදගත්. එතකොට චිත්ත රප ඉපදවීමට සිතට පමන්නක්ත් හැනු හැකි බ මේක තවත් ගම් වන කරක්. ි චත්ත ර ට ර ර . මෙතර තවය එකත් සිතර සබ්දය උපද වන්නටොත් චිත්තජ සබ්දෙවා ඇත්ට සිතරට සබ්දය උපද වන්නටත් රූප රූප ගට්ටනයෙන් තොරව බැරිිය රූප රූප ගටනයෙන් තොරව බැරි. තියනිසා මේ චිත්තජ සබ්දය හට ගන්නෙත් රූප රප ගටන රපරප ගටනේව චිත්ත සබද හටග රතු සබේ හට ගන්නවා මේ හටගන්න චිත්ත සබ්දය ඔන්නඔකත වැද ගත් පරු මේ ගට්නයනිසා. ප ගටන නිසා චිත්තජ සබ්ද හට ගන්නවා මේ චිත්ත සබ්දය හට ගන තනිවද හටගන්න කලාපයක්ද කලාපයන්නේ හටගන්නේද ත් ශබ්ද කලාපයගේ ලප කිවුේට මේ ශබ්ද කලාපයේ හඬ එක්තරා විදිහකට න්‍යාමනය වෙනු සිත්්තට අනුකූලව න්‍යාමනය වෙනවා සිත්තට අනුකූලව න්‍යාමනය වෙනවා මේ නි්‍යාමනයේ සිද්ධ කරන ධර්මයට කියනවා වාක් විින්්ඥප්තිය කියල ශබ්ද කලාපේ රූප රූප ගට්ටනය නිසා ඇතිවෙනවා ශබ්දයක් ඒ ශබ්දය නයාමනය කරනවා අස්චිත්තට අනුකූලවවාක් මි පතිය කියල පිකාරයක් ඇතිවෙන විකාරක වෙනසක් ඇතිවෙනවා ඒක වාක් මි පතය කල අපි හු ලා ය මත තවත් ඇි කරද තවත් පොඩක් මතු කරන්න ට මේ හිතු ගට්න න රුපලාපකිර ැිුේ රුප කලාප කලා ගට්නය. කලාප කලාප ගට්ටනය රූපරූප ගට්ටනය වෙනවා රපරප ගට්ටනය වෙන එක සබ්දය හටගනු. මේ රූපරූප ගට්ටනය සිද්ධ වනෙත් ඉබේද සිතතනුවද සිනු රපරප ගට්ටනය සිද වන සිතරනු රප රූප ගට්ටනය ගට්ටනය න්‍යාමණය කරපු ධරමය විය යුතයේ කකාවිනත්ති. පැත්ක් විතරක් මලන්නන කායිවිීයත්ති මොකද හේතුව ඒක ටිකක් සහරගෙන් නොතන ට ටානයයි කරණය කෙනෙ දෙ එකක් ටානය කෙනෙ තැන සාමාන්‍යයෙන් අපි හිතෙන් කට්‍රෝකරණ් කරණය අපි කරණය තල්ල අපි හසුරුවන්න නෑ අපි හසුරුවන්න්නේ දිව තල්ල තියන තියෙන තල්ලෙ දිවදනුම් එතකට අපි විඥත්ති අවශ්‍යවෙන්නේ තල්ලට දිවිටද දිවට හිතන්න්නේ ල්ලේ වි ජත්තියක් ඇතිකරන්න පුළුවන් ඇතිකරන. ඒ එහෙම තැක් නෙවේ. දත්කොල විඥත්තියයක්ක දෙරන්න බැරේ දත්තර හක්්‍ය පුළුවන් ව කරනගේ. න දත්ව ඇතිරන්න බැන දක් හොන්න ැ මට කනක්ොත් හොන් න සහර න හොල පුල න දක් හොවන්න බැිනේ සාමාන්්‍ය. ති එනිසා ඒ විින්ත්ය ගොඩක් වේලාට ති රූපරූ ගට්ටනයක් සිද්වනොට එක පැත්තක. මේ ගට්ටනය කරන රූපෝද. වායු දහරාවේ. ට අවශ්‍ය පරිදියක හසුරුවනකොට. එනිසා එතන විං්ඥත්තිය තියෙනවා එක රූප කොටසක ඒ ගට්ටනේ න්‍යාමණය කරනවා මේ කායවිං්ඥත්ති යවිින්ඥත්ති දැන් එතකොට බ්දය ඇතිවෙන කොට සිතෙන් නයාාමන දෙක් පෙලාතිරනේද මොකක්දේ යාමන රූප රූප ගට්ටනය කරලා න සිතෙන්. ගට්ටනේ සිතරා අනුකූලව. එනිසා සබ්දය හටකගන නිසා මේ දෙක සිත නිසා හටගන්න සද්ක විහට කිවෝ. බේ හටගත නෑ නමුත් ඒ නුත් චිත්තජ සබ්ද්‍ය තේරවාදේ හැටිය තැමතත් න්‍යාමණය වෙනවා සිතරානුකූලව ඒ තමයි වාක් විඤ්ඥ්ති විසින්.වාක් වි්ඥප්තිය විසින් නාමනය වෙලාතියෙනවා. පැදිනේද න්‍යාමය වෙලාක ට දැන් ඒක ැමන්ගේ වාක් විඥපති විතරකිරීමටික් සංකීර්ණයි.ඒයිවි්ඥත්යත් සහිතව විස්තර කළයුතු ක්‍රමයක්. ඊළඟට. වි ප්‍ර්න දත් නයුක හවයි තම දෙගත් ප්‍රශ්නයක් ද මේ කියමකු දැ අපි කියවා මේ තාානය මේ කරණය මම කරනය කියනට වයු ධහරාවත් ගන්න මේකයි හෙමය පියාරේ තියන කරන විතරක් නව මේ ගන්නේ වායු ධරවත් වන එකත් මේ රනයක්ට සරගෙනති තාන කරනකුවම තියනෙ එකට ඇවිල හැපනවා බත හැපෙනවා දිව හැපෙනවා නද. ට දිවා අගයි වගේ අපිට මෙ කරගන්නට පුළුවන්. දැ ඉට පස්සේ අප ගත්ොත් එහෙම. මේ තාන කරන ගත්තම්ද මේ හෙරන දතවනක් ගිලා අපි හ්පනවා හක්කෙන් කන්ටෝල් කරකර. මේ හැපෙන කොට මොකදද මේ තාාන කරනවල තියෙන්නේ දා මම කිවවා චතුජ රූපවල හිල්ලා හැපෙනවා රූප කියලා. නැනි කෙනෙක්වා මේක කරමජ කියලන පොත්ල තිනක හෙමතැ පොත්තලති අටුවායි ප හැරියීමම කියෙන උපාදිනක සරේගලගත්ම මෙත උපාදිනන්නක රූපය කියෙ අර්ථ කතා විස්තරන මොකදද කර්මජ රූප කියන අර්ථ. ිෑ प्रति में හතග रूप ගතය තුයි ක युक् पේ न. यक्ति දිරිපත් කර පරමත් दीපपनी රම पने මෙ තියන කරමජ පට තමයි න මේ තියන කරමජ රූපල තම හැ. නමුත් මේ වගේ वायु धරාවක් වෙලා හැपෙන කොට दिवाग ගීला थाල්ले හැपෙන කොට මේ හැपීම सिद्ध हुने කर्මජ रूपවල පමණක්्यය කීම එතරම් युक्ति සහගන නමුත් ඒේ ූි ව කරම ර හැप කිය න सा नන්න. නමුත් උපාදින්න කියන වචනය අර්තතනය කරන ලන් කරමදකට අප දන උපදිනගේින් කරථ කතය කරන කරමජ කියල තර්ථකතනය කර සියලු සරිරෂ්ට රූප කියල ත්ර්තකය මුත් එත්තන කතා කරන්න නටවායි පහැදිියීම කරමජ කියන. ඒක අපේ පත් අපේ වෙතිෙන තම විස්ර ම මේ දකම ිස්සරන ඒ පත් හරගන්න වස්ාවක් කරමජ කියන ප වච මොකද අටුවය හඳුනන්නේ. තුරවිද කායයක් උපාදින්නක කාය චිත්තජ රිුතුජ ආහාර උපාදින්නක කියෙන කරමජ කියන පැදිව ලක් ලති එදවට පරමත්දීපනයේ තර්ක කරනවා මේ කර්මජ විිතරක් වීම ප්‍රායෝගික නැති නිසා මෙතන අවශ්‍යනාංගමට කර්මජ කියලා අර්ථකතනය කරගන්න චතුජ කියලා තර්ථකතනය කරග අර්ථකථන දෙකක් ලබා දෙනවා පරමත දීපනී මොකදේ දෙක ඇවිල්ල හැපෙනකොට මේ ඇවිල්ලා හපපනක මෙතන තාානය. ගත්තම කර්මජ නැත්තන් චතුජ චතුජ කිලකවා මොනවාද චිත්තජ රිසුජ හාරර්ජ මෙසිියල්ලම ඇතුළ සතර පත්වේම හටගත්ත දේවල් කියන එතගොට ඊළඟට දැ මේ හැප එක බලවා අපිකායිවි නත්තියකා නත්ය දැගෙනවා කරන කරණය පැත්තේ කරණය කියන එක සාමාන්‍යෙන් අර්ථකථනය කරලා තියෙන්නේ මොකද හපපන්නේ හිතටනු කූලවන නේද. හපපන්නේ හිතටනු. එනිසා කරනයේ පැත්තේ තියන්නේෙ හැමතිස්සම චිත්තජරූප කියන එක. කරණය පැත්ති තියෙන්නේ චිත්තජරූප කියන එක. නමු අපි දන්නමේ හප්පන කොට දිවේ සතර ප්‍රත්තේම රූප තියනවා. වන වායධාරාවේ යුදුරූ පැදිියීම ැක පිට යන්නේ. දත්වල තියන්නේ රිතුජරූප ඒ නිසා මෙතැන ගට්ටනය වෙන කොටත් චිත්තද තමයි මූලික වෙන්න හේතුව ොමොකද චිතය මූකද එක තයි අපි අවශ්‍ය පරි හසුරෝලා තියෙන නිසා චිත්තද කියන එක හරි නමුත් අපි ගැඹුරරිින් විමස්වාම එතන චතුරු ප්‍රත්වේ තින එතන චත්දර එකනුදීපනී විස්තර කරනවා අටුවාවෙ කියනවානකායවින් අත්තියයට අනුකූල විරිිට තේරුගන්න හම විතර වි ති න ්‍රික ේවිස්ර තුට කයිවි අතිගැනකෙද පස කියීමන චිතද නාට තන අටවාය කියන ත් සතරය කයම මෙතන ගම කරනු. රිතුජ කයටත් මේක බලපාන ඒ තදනු ගතිික වෙනවා තදනු ග්ටික වෙනවා. ඒවගේ මේ චිත්තජයක තමයි හසරුවන්නේ හැබැයි චතුජයකත් ඒ තදනු ගතිකව හැසිරෙනවා. කායිවින් යති විස්ර කරන කොට අපි චිත්තජකය මේ කියනක කියන සහරකයට පශ්නයක් යන චතුජකායට ොද වී. චතුජකාය චිත්තජකායට අනුවර්තනය වෙන. ඒක හරියට බතුර යනකොට වැටන දඩු ික් පතුර ගහන යන වගේ. චිත්තජකය පතුර නම් ඉතිරි කායවලටික දඩු කෑල්ල වගේ තතුර යනකොට න තර තර අරන ඒ වගේ චිත්ත දෙකකා දිරට යන්නට යන්න චතුජකායම ඉදිරයට ගමන්කර. ඉතිරි රූපත් ගම කරු. ඒගේ තනත් විස්සර කරල්ලති නැටවා වේ චිත්තදසාහ කර්මජ. මජ කිය හේතු අත්ති න අපි දන්නවා ලස්සන හඩවල් ඇති වෙන්නේ ඒක කරමජ රූප නිසාමන් කිය ගැනේ ත කරම බල පෑමත් විස්සර කල්ලතින සමහරතැග න හන්ඩ ඇතිවට හේතුවෙන දේව. සහ ප්‍රධාන වසයෙන් අපේ රූපකායේ න ක ජය කොට හ ර් ති කරමජ කිය අර් කත ල ක් ැල අපට පේවා ත්තුජ රූපවලම ගට්න ඇසින්ද ද තය හැන කොට ධතේ අග කොට සේ. කර්මජරූපනයි දතේ මුල්ල තියෙනවා සතර ප්‍රත්තේ හට ගන්නෝ. පැහැදිලියම්. ර ඉල්ල හැපෙන කොට රුතුජරූපෝල ගැටෙනවා රූපය. කර්මජරූපෝලිතරක් නෙවෙයි.ඒ කර්මජ කියල කියලා තියෙන්නේ මොක්හරි වෙන අර්ථයකගේ. එනිසාය පරමත්දීපනය කියන්නේ මෙතන මේ අර්ථ දෙක ගණඩ අවශ්‍ය පරිදි මේක ප්‍රතික්ෂේ කරනවාන. ඉට පස්ේ කනේ ගත්ම චිතේ තම කරනේ චිත්ත දරන කො හසුුවන්නේ චිත්ත රූප නිසා ිත රප හසරුවන් චිත දරපතම වෙලා ගටන්නේ ඒනි එනත් හැබ අප ප්‍රයෝගවතේරෙනවා මේ ගට්ටනයේ සිද් වෙන කොටත් චිත්ත රූපවට අනුකූලව අනෙක්කත් තරූපත් ගැටනවා. දිව ඇවිල්ල කරය වෙලා දිවතල් හැපෙන කොට චිත්ත රූප තරක් වම ගැ ම දව හැ මුළු මන්සත් දිවම හැපෙන. මස්සල් අඩු පාඩුවක් වුණනා නගේ අඩ පාඩුව මැරුට පස්ෙතියනවා ඒ අඩු පඩුවන හරි චාණය කරන්න බැද පොි දිවක් හහි දික් නොත්හැම හි දිවේ හැටියට පේ සද වනස්න බුදුරන්හසේ දිය ොඩ පලයිගලගේන මහාපරුෂ ලක්ෂණය ගොඩ පලල දිවක් දිග පලල දිවක් එ නිසා මනකොට සද උන්හසට හසරුවන්නට පුළුව වේගෙන් කතා කරන්න පුළුව. පුරුස සලක්ෂණ හටිරනේ දව කන්ද කල්ලන්න පුළුවන්කිර නල්ල වහන්න පුුවන්ගේකිරන්නේ දර ඒගේ ොකු දික් මේක. වානුව දිවකෙන් විුතු රපිකා. එනිසා දිවානුව හඬ වෙනස්වන යන කරණයත් චිත්තජ පමණක් නෙේ චතු ජ රූපමයි. හැබැ ඒතන ප්‍රධානවෙන්නේ චිත්තජ මොකද හේතුව හසුරෝලා තියෙන්නේ හා විං්‍යත්තිය හරහා චිත්තද රූප තුළි. එනිසා මෙතන අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ චිත්තජ රූප කරමජ රූපෝල ගැටුණනා කියන කයි. නමුත් ගැමුරෙන් විශ්ලේෂණය එක කරම, චතුජරප චතුජරූපෙක්ක ගැටිලා තිය. මේ තමයි අපිට මේක සම්න්ධය. විශ්ලෂය කරන්නට තියන ක්‍රම ේදේ චර්ටකෙන් පැදිරි වම නවත ොඩක් සංතික් සංකීර වන්න පුලන් සහර කනෙක් නවත විස්තර කරන්න. නෑ ඔන්න කතා කරන්න උත්සාහයක් ොට වායුදහරාව පුඩරේනවා. න ඒවා දර ල් ඒ හැන හැප නට රම් ද. ඒ මක ආශ්‍රිත ප්‍රදශවල දිව ඊට පස්ස උගුර නාසය අර්ගේ දේවත් අපි කම්පනය කර ඒක ගට්ටනය කරන සද්්‍ය උතුරන් දැ වෙන භාාවක උපද වන්නටොට ඔ යර්මන් බාස උම් ලව් කියල උත්සරයගන් චාණය කරන්න ගේම සිංහල කතාරට හරි අමමාහරුයි. බුරුම් භාසාව කතා කරන්න ගම ද චීන මනුස්සෙක විල්ලල් ලංකායි භාසාව කතාකර අපට තේරන වෙනසක් කොච්චරහොට කතා කරන්නගත් පොඩි වෙනක් තේර නොද න ඒක තේරවා මේ නේටීව් නවයි කියලා. එමොකද එක එක හරියට අර පොඩිකාලය නම්ම උස්රෝප ක්‍රමයක් නැති නිසා අලුතෙන් කනකොට අමාරු ඒක වදන්න ගාට හෙමක් නැව මේ උපතිම සිංහල වුණනා උපතිම චීනුණනා කෙ ගක් පති බාස අපි සිංල මේ ෙල් ලංකා නස්සේ කියෙල චීනල ඉදිල චීම කතවත ඇර ලංකා බාෂාව කතාගන් හරි අමාරවා ද ප වා ලබුරුම යිනාහසල පපදන රුකන් වන්ස පොඩිකාලය වගගේ පොඩි කා ිහිල් ්ඩ න පට හම්ම. ංහලතාාරන්න බෑවනසලට සිංහල අපේ කතාරන්න බරව සිංහල බුරම අපේ කතා කරන කොත් කතාගන වන්නසල කතා කරවා. සිංහලෙන් කතා කරන්න බෑයකත්තට අමහරුයි ඇති පොඩි කාලම ගිහිල්ලතින්. එති අම්මයි කතා කරන්න ට අම්ම කියන කහන් න්න ග කියනක තේරෙනවා යම් ක්‍රමාණකට තේරනවානුත් අදහස කියයාගන්න බෑ තම අහි අ්‍යාපනය ලබන පොඩි ස්වන්න්නසල තික පොඩිම කාලේ හෙ ෙර රු හස ග ර හ එන්න අපපහ විසි. සිහතද හදන සි හන්ද ත ගර න්න සිංහන් බරප බැක න හරි ඒේවාගේන් ම කියන් හැදවේ අර සබ්දය මෙවා කරන ගොට ලොකු හරියටක ගුසරු වන්න ඕනේ හරියටඒක හසුරුවවෙන්න ඕනේ වාත කද විතරක් නෙවෙයි මේ හසුරවීම ඉතා වැදගත් නම් ඒ නකට වන්න ග රප රූ ග්නයක් සිද්ධ වෙනේ රූ රූප ගට්න නික් නෙවෙයි සිතට අනු කූලවයි සිද්ධවෙලාද. ඒ කාවිී අත්තිින් සිද්ධ කරලා. කයිවිින් අතියන ගටන එක සිතත අනුකූලව ගට්ටන්නේ එකක විදිරෙනවී දැන් උඩතල්ල තියලා ව උච්චානය කරන ද්‍යපි දතේතල කරත්ේ ෙන්නේ න ගුර යකහන්න නර න කට උල් කරලාන සදය කටවාහ කරන්න බෑන් ඒක ඒ අදාලෙ තින්න න සිති ුණගල හරන්නන්නේ එනිසා ඒක සිතන්ඒ ගාන්ට හසුරුවන්න්න ඕොනේ කය මොකයාදී කොටස් ටික ඒ කරන්නේකාය වි ඥත්තිය තුළින් නය සිද්ද වෙන්නේ. ඒ නිසා ගට්ටනේ නිසා රිතුදුරූපයක් නිකම්ම හටගන්නවා හැබැයි චිත්තධ රූපයකු ධර්මතාවයක් ලෙසා හට ගන්නවා ඒ හටගන්නේ සත්ත්වයන්ට අදර ධර්මතාවයක් මොකද පිටවෙන හඬ සිතට අනුකෝලවිය යුතුයි කියන නි්‍යාමණයක් තිය නිසා. ඒවෙලා වේ හටගන්න හඬ චිත්තජා හඬ නැවත සිතතුළෙන් න්‍යාමනය කරනවා ඒක කරන්නේ වචිී. එතකොට ඇතිවෙන හඬවල් සිත්තට සිත ්‍යාමනය කරදනව ස්ටේජර්ස් දෙකින් පියවර දෙකකින්. ගට්ටනය න්‍යාමනයක ලකායි විඤ්ඥත්තිය හරහා ඊට පස්සේ හැටවෙන චිත්තජ සබ්දය වචී වි්ඥත්තිය හරහා. මේ ඒක විස්තර කරන එක ක්‍රමයක් මේ පරමත්ත දීපන විස්තර වෙන ක්‍රමය ේරුකාණ චන්ද්‍රීමල ස්වන්හන්ස මේ ක්‍රමයට තමයි. මෙතර දටේලියන්නේෙ හැ සරලව විස්තරය සිද්ධ කල්ලා තිය. මේක සම්බන්ධයෙන් ගත්තා මේක තියන මූලිකම කරුණු ටිකට ම විස්තරයක් කරන්න පිටුව හඇන්ද හතර පිටුව හතර අද අප මෙත කතාකරපු දේවල්ල පෙළ ගැස්ලවලන්න. දෙසිී හැටහතක නම්බර ඇත්තේ මේක වෙනස් වන්න ඕන කක්නැ දනටපියන්හම. ඒහත විස්තරය අඩංගු ප්‍රධානතම කරුණු පහතරිදි පෙළ ගැසව හැ. මොකක්ද කතා කරමට සොසනාලයේ දිගේ ශවාසනලයේ දිගේ වාතේ උඩට පැමිණ ශබ්ද උතුුරෝණ තැන්වල ඇති උගුර දත්තල්ලාදී ශරී රස්තක කොටස් වල ඇති රූප කලාපෝල හැයි. එලෙ සෙතම ද්්‍යවාදී ශීර කොටස්සද එකිනකා සමඟ හැපැයි. එහිදී චතු සමුට්ානික රූපෝවල ප්‍රතිවිධාතුව චතු සමුට්ානික රූපවල ප්‍රතිවිධාතුව සමග එකිනක ගැටීම සිද්ධවෙේ. බ අපි කියන්නේ සාමාන්‍යයෙන් චිත්තජයක කරමජෙ හැුණන කිය අපි ගැඹුරෙන් විශෂණය කරාම මේකත තොරතුර ම එක්කම රෙස් දී ඇති පිමිසරේ කියවන්න කලින් පිටුවක් පාලිත්තක රෙෆෙස් දී ලති. එම ගට්ටනය සිතෙන් බලාපොරොත්තුවන හඬ ඇතිවනාකාරයට. ගට්ටනය නියාමනය කරන්න. හඩනෙවෙයි ගට්ටනය නියාමනය කරනේ චිත්තජ කලාපවල ඇති කාය වි්ඥත්තිය. චිත්තජ කලාපු ඇති කාය මින්ඥත්තින. චිත්ත කලාපල කයිව ම කොට ඉ රි රූපත් ේවිද හැසර න ර නිසා මුලු ඒ ග්ටනය වෙන දිවාදිී සියලු දේම ඒ අදාල විදිර ගට්ටනේ න්‍යාමනය කලදන කයිවින් අපපි කියනවා කයිවින්ඇත්තේ යනු චිත්තජ රූපය නි්‍යානය තර මු ්‍ය න කර තිරලද. සිත අුගු අපිට අවශ්‍ය පරිදි මුළු හම හිල ඉ පස තුන ගට්ටනේ වෙන රූප කලාපසා ශබ්දය හටගන්නා රූප කලාප එකකිනකට වෙනස් වේ මෙන්න මේක ද ලක හිතාවැද මේක තමයි ඊළඟ අදහසේදී ප්‍රතික්ෂේපිත වෙන්නේ මේක වෙනස් වෙන ඊළඟ අදහසේද මේ ගට්ටනේවෙන රූපයි ඇති වෙන රූපයි වෙනස් මේකමයි හැටියට. මේකම හටිට මේ එක වෙනස් ද ඊලාඟක කරමන් එනවා එතකොට පොඩක්ොයි වෙනස් තේරහොඳද රූප කලාප එකන එක ගට්ටනය වීම නිසා චිත්තජසාහ රිතුජ සබ්ද හටගනි චිත්තජ සහ රිතුජ සබ්ද හට ගනි දෙකම ගට්ටනවීම නිසා. එම ගට්ටනේ නිසා අලුතින් චිත්තධ සහරුජු කලාප හට ගන්නා අතර ඒවායින් චිත්තද කලාපවල ඇතිව ඇති ශබ්දය සිත්තට අනුව න්‍යයාමණය කරනුවේ වාක් වියක්ත්තිය මගින්. ඇතිවෙච්චේවල චිතජ සබ්ධය යාමනය වෙලා තියනවා වාක් වි්ඥමතිය තුළින්. මේ තමයි මේ කතාකරපු මුළු කතාාවමසාරි පොයි පහ පරමට දීපන ඉදි අතිනවා ලස්සන උපමාව. කුම් තුනම් ව සංගීත බන්්ේ මේක ඇ දෙවිදිහකට මේ කුම්බ තුනේ කිය ර්ත කතන කරලා තියන ටක කියද තේරෙන හක දන්නත්න මකද බන්ඩ කියර රන්නේ කුම්ඹ තුුණේ කියලා මොක්කරරි සහට කලේට ගහනිකක් කියලා. හිතනවා සහර්තංගල වෙන විදර ර්කතන කලද කුම්ඹගෙන සමන් තලටන කෙසේ වෙත් ඒ සගීත බණ්ඩයේ පෘෂ්ට්‍යයෙන් උපදින්න ප්‍රතිවිධාතුව ජතයතුයි මේ ගැටන එක බෙරේ තලය වගික හිතට පහරිදින අතමෙන් චිත ද පප්‍රති විධහතුුව මේ චිත දප්‍රති විධාතුව පහරන අතමෙන් අනේ එකපි චතු සමුට්තාානෙක්කුවා දෙවැනි පියවරක් ලෙස අත ඒ අතර පරිවර්තන වන වෙනසමෙන් කකා විඥත්තිය දතයතුයි මෙන්න මේකම මේ අතන මේක එකක පැත්තර ගාන්ට හසුරුවන්නේ කායි වි්ඥත්තිය තුළින් එම ගට්ට ගනුකුල ශබද්ද ඇති වනස්කම්මෙන් වාක් විින්්ඥප්ති මේක නිසා හටගන්න ශබ්දය වෙනස ඇති කරවන්නේ වාක් විං්ජප්ති. ඒ සංගීත බාණ්ඩයෙන් ඇතිවෙන නානාප්‍රකාර ශබ්ද සිත් අපට දෙවාදකයාගේ හිතට අනුකූල ඇතිවන ශබ්දමෙන් දත යුතුයි අපි උසුරෝන අකුරුවාගේ. විං්ඥත්තයේ නිසා විඤ්ඥපතියෙන් වෙනස් කරපු නිසා ඇතිවෙන අකුරවාදී දැන් අප එනවා අර්ථකතාාවල සහ ටිකාවල විස්තර කල තින ක්‍රමේට මේ තමයි දැන්ගෙන අපි දම්ම සංගනි අටුවාවෙ මේ අපි කතා කරන ක්‍රමට මේට වඩ සරල ක්‍රමයකට මෙතන විස්තර කරන කෝහමදේ ක්‍රමය එවිදිියන අපි දැන්ගත්තොත්ේම මෙතියෙන්නේ කතා කරන එත නැද මේ අටවාවිජගේක අවසානතැන විරයි කතා කල හමතු අටවාචාරන් වහන්සේ ේික නොදන හිටියානෙවෙයි වනාස කතා කල්ල තියෙන්නේ වෙන අන්තිමතැන මොකක්ද අන්තිමතැන මේ ගට්ටනය නිසා මේක හට ගැනීම ගෙන කතා කරල. හමතු වයුදරා පැමිණීම දිවතොලවල් හැපීම මේ මොකක්ත් කතා කල නෑහ ොදේ කතා කරන්න තේවා සාමාන්‍යයෙන් තේරුම්ගන්න දෙයක් සාමාන්‍යයෙන් ්‍යියා කරණ දන්නකොට දන්න දෙයක් ඉගෙන ගන්න දෙයක් නද එඒ නිසා අර අවසසාන මොතේ ඇතිවීමමිතරයි කතා කරද. අවසාන හොතේ ඇතිවෙන හැට. කොහොම දෙඒක විස්තර කරල තිය. ඉඳං වක්කාමීති ඒතන් වක්කාමිීති උපදජමානන් පන චිත්තං පටව්‍යආාපෝතේජෝ වායු වන්න ගන්දෝ රසෝ ඕජාති අට්ට රූපාණ සමමුට්හා පේති මේ කතා කරමියයි සිතක් ඇති වෙන කොට චිත්තජ කලාපයක් හටගන්න. චිත්තජ කලාපයක් හටග උදදාරම හිත චිතජ කලාපයක් උදාහරණය කර මේක බලු මේක චිතජ කලාපයක් ෙස හටගත්. ලා කලාපෙන්ෙ ගොඩක්හටගන්නවා අපක් කලාපයක්ෙ උදාහරන රර්ගම. ඊට පස්සේ තේසං අභ්‍යන්තරයේ චිත්ත සමුට්හනා පටවිධාතු උපාදින්නකං ගට්ටේ මානාව උපද්ජති මොකද වෙන්නේ මේ උපදින චිත්තජ කලාපේතිීන පටවියර් මේක ඉතින පටවීර් මල්ලු කෝට්ටයක් ක එක මේකේ උපදින උගර හෙරවෙලා වගේතිී. මේ බෝලෙකරය ලගෙ නවුත් සබ්ද මේ රුප කලාපයගිරිතන ම ලොක කරන්නේ නැම මෙහෙමකරු එක නැතන් කතයි මෙ මෙතන ඔන්න හතිගන්නවා චිත්තද කලාප රම චිත්තද කලාප මේක අපි සුම් කරලා විස්තර කරනවා ඔන්න මොකක්ද වෙන්න මෙතන කියන මේක මෙන්න චිත්තද කලාපේ මේ තමයි ගැටන කලාප කරන දැන් ඔන්න මේ චිත්තද කලාපය මෙර තින සිද්ිය තමයිම විස්තරගල්ලති මේක චිත්තජ කලාපය මේක උපාදින්නක එක කරමජ කියලගන්න උපාදින්න කිින් වචනය දන්න ඒක සතර පත්තේම ගන්න එක තමා යුක්තිය ලෙස පේෙන්නේ කර්මජ කියලා තමයි සාමාන්‍ය විස්තර කල්ලතිය උපාදින්නක කලාප මේක තින පටවිය පටවිය මේ ගටනය විම හට ගන්නේ හොදා මේ ගට්ටනේ විම හටගන්න චිත්තද පටවිිය මේක තින පටවිය මේකෙ තියන පටවියත් එක්ක ගැටමින් හටගන්න ගැටෙමින් හටගන්න ඒක ඇකි වේ තේසං අබ්බන්තරයේ චිත්ත සමුට්ටානා පටවිදහතු උපාදින්නකං ගට්ටේ මානාව උප්ජති හැපැමින්ම්ම හටගන්න හටගන්නම හැපැවි තිේෙන ධාතු සංග්ටනේන සහේව පටවි පටවි කියන මේ ධාතු සංගට්ටනයේ සමගම ඒ සමගම මේ සමගම කියන එක ක්‍රම දෙකකට විස්තර කරන්නට පුළුවන් සමගම සද්දෝ උපද්ජති ශබ්දය හටගන්නවා දැ ධාතු ගට්ටනේ සමගම සබ්දය හටගන්නවා කො දක් ද ැන ෙමක. ධාතු ට්ටනයත් සමගම සබදය හට ගත්ත වෙන කලාපය එක මෙතන විස්තර කරන්නේ එක ඊළඟ පාටෙන් පැහැදිුවෙනවා මෙතන විස්තර කරන්නේ මේ ගට්ටනය වෙන චිත්තජ ධාතුව ඇතුළෙන්ම සබ්දයත් හටගන්නවා සමගම බෙනම නෙවෙයි එකට හේතුවම කද ඊළඟවාකින් පැහැදිලි ධාතුගට් සංගට්ටනන සහේව සමගම සද්ද උපද්ජැති මෙතන සහිව කියන වෙන කලාපයක්ෙන් හටගන්නවා කියනෙ කනවේ ඒ කලාපය ඇතුළමයි. අයං චිත්ත සමුට්ඨාන සද් හෝනාම චිත්තජ කලාපේ තින සබ්දය චිත්ත සමුට්ටාන බ්දය නම් වෙනවා. අයන්න විං්ඥත්ති මෙය විඤඥත්තිය නොවෙයි. තස්සාපන ඔන්න බලන. තස්සාපන චිත්ත සමු්ටානාය පටවිධාතුයා ඒ චිත්ත සමුට්ටානක පටවිධාතුේ. උපාදින්නක ගට්ටනස්ස පච්චය බෘතෝ ඒකෝ ආකාර විකාරු අත්ති අයං වචී වි්ඥතිනම් මේ කලාපයේහි පටවිධාතුවයේ මේ පටවිත් එක්ක ගටටනය න්‍යමණය කරපු වෙන සක්තියෙනවා. ඒ වෙනස තමයිවාක්වි්ඥත්තිය. මේ වෙනස තමයි වාක්විඤ්ඥත්තිය. මේක වෙන ස්මිටෝල මෙතන කියලා තියෙන්නේ. චිත්තජ රූප කලාපයක් හටගන්නවා ඒක පටවිය තියන කලාපවල උපාදින්නක එකේ පටවිය. හැපෙමින්ම හටගන්නවා. ඒ හැපෙන කොටම ඒකම සද්ධත් හටගන්නවා. ඒ ගට්ටනේ න්‍යාමනය කරපු රූපය තමයි. ඒ හැපීම සිතට අනුකූලව සබ්දය උපද වන්නට. ඒ ගට්ටනේ නිසා සිත්තට අනකූල සබ්දයක් උපද වන්නට. ඒ ගට්ටනේ න්‍යමනය කරපු රූපේ තමයි. ව සතමයි වාක් පලති. ඒයි කියන්නේ තස්සාපන චිත්ත සමුට්හනාය පට විධාතුයා උපාදින්නක ගට්ටනස්ස පච්චය භූතෝ ඒ ගට්ටනයට ප්‍රත්්‍ය වෙන ඒකෝ ආකාර විකාරවවත්ති එක ආකාර විකාරයක් ඇතයි අයං වචී වින්යතින තවතැනක පැදිලියොම කියනවා වචිීවි ඥත්තිය හට ගන්න සද්‍යත් සග සද හි ච තියන්න. මෙත ලන්න හම නොත්හෙම දැන් න්නන රකාන් හසේ මෙතන දෝෂයක් කල්ල ක න අට ාවට න්ාස යෝජනක අටවා පරස් ප විරෝධදක දක නගේ පස් පරාාව රෝධ වඩා එක කියලා තියෙන්නේ මොකද උනාාසේ තරකයට එන්නේ ගට්ටනය නිසා ව මහට න සද ය ක කියන ම හ සා න ීම. ගට්ටනය නිසා සබ්දය හට ගන්නවා ගට්ටනය සම බද්ය හට න්න කො ගටන ොක්ද කලතින පශනකන. යම් ක්‍රමයකට හිත ඇහැති ගට්ටනයත් සමග සබ්දය හටගන්න කියල යම් ක්‍රමයකට ට නමුත්තර්ටියක්ේ විස්තරගන්න මදින ගටන මොද කරද. ගට්ටනය මොකදඒ සබ්යහටල බල පම ග්ටන අනුවන සබදේ හටගන්න. නිසා පරමත්ත දීපනය ේරුකාණු වහන්සල ඉන්නන්නේ ගට්න නිසාහට ගන්න එක සබ්ද මෙතන කතා කරන්නේ ගට්ටනය සමගම සබ්දය හටගන්නවා දැ මෙතන හලාලට කෙන්ම ගටනය සමග වෙන පටව කටය තු හෙම කියලා ග්ටනය සමගම වෙන ශබද්දය කටගත්තොත් ඉරි පසි පහදිරි වාකයෙන් කියනා පටුවා මේ ගට්ටනය න්‍යමනය කරේ වාක් වි ්‍යත්තිය ඒ වන සබ්ද්‍යය මේක වාක් වි්‍යත්තිය වෙනමහිනම් සබ්දයෙන් තොර වාක් තිය ම හර එනිසාට පැහදිියම කිය තින සබ්්‍යයයි වාක් විඥත්යයි එක කට ඒ නිසා මෙතන මේ අර්ථකටනය කරන්නේ මේ ක්‍රමයට ඇැ මේකරම අර්ගතන තන තියන විශේෂ ලක්සන ටික මොකක්ද. මේ ඒ විශේෂ ලක්ෂණටික පැහැදිරි කිරීම පහසෝසන ම අංක පහක් දක්වර පිටුව පහ දෙසේ හට නම අයට තිබරන පිටුව පහ මෙහි ඇත් ඉහත අටවා පාටයේ ඉහත දක්වද පට ද උදංගම වායස මුකේ ආසන ය රපල ග සිදුන ගටනනාද දක්වා නැත ඒ දක්වල නැත වෙන සික් නිසාසනවෙයි මේ ගට්නය වෙන මොහොත ට ස ව ක. ඇැ ලකවයි පට සද්‍යහටගන්නවා කියක නෙව ඒ ගත්ටනය වෙන ඕන කනෙ දන්නවා. ඉටස්සේ ඉහත්ත අටවා පාටේ ප්‍රධානතම කාරණා පහත්ත පරි දක්විය ඇක මනවාද කරුණු පහක් අපි දක්වනු. බලන්න මේක හරිදිකට කතා කිරීමේ ඕනකම ඇතිවූ කල්හි. චිත්තජ කලාප ඇතිවන අතර බල චිත්තජ කලාප මේ චිත්තදන මේක චිත්තද කලාප. හතා කිරීමේ ඕනකම ඇතිවන කල්හි චිත්තජ කලාප ඇතිවන අතර එහි ඇති පටවිධාතුවා හඬනිපද වන ප්‍රදේශයේ, ශරීරස්ථක කර්මජ කලාපොල පටවිධාතු හා ගැටි. එම ගට්ටනේ සිදුවන්නේ චිත්තජ කලාප සහ කර්මජ කලාපල පටවිදාතු නතරය අටුවායිතින තොතුරෝන ගෑම චිතද සහ කර්මජ. නැමුත්තඒක ගැමමුරෙන් විස්ලේෂනය කරාම මෙහම අපිට කරගන්න පුළුවන් අටවාට අනෝුනත් ගැන ගැලුව නෑ. ඊට පස්සෙ බලන් මෙතන තමයි වෙනස්කමතියෙන්නේ. මෙෙනස්කමතියන මෙතන එම ගට්ටනය සිතෙන් බලාපපුරොත්තු වන හඬ ඇතිවන ආකාරයට න්‍යාමණය කරනයේ චිත්තජ කලාපවල ඇති වාක් විඤ්ඥප්තියනෙ ඒ ගට්ටනේ න්‍යාමණේවාක් විින්ජප්ති මෙතන ග්ටනේ නයාමනය වුණේ කා වි මෙතන මුලටිකාවිත් කියේ ගට්ටනය න්‍යාමණය කරේවාක් විං්ඥප්තිය ඒ ගටටික හැමෝම ඉන්නමතයක් ගටටනේ න්‍යාමලතිනවාක් විින්්ඥ්තිය තුළ මෙතන ගට්ටනේ න්‍යාමනය වෙන්නේ කා විපති. ඉතා ප්‍රධානම වෙනස්සමේක තියෙන තුන එම චිත්තද කලාපේ තුළම්ම ගට්ටනයට අනකුලෝ ශබ්දරපය හටගන්නම් දන තියනගේෙල ඒ කලාපේ ගට්ටනේ වෙන කලාපේම වාක්විඥත්‍යයත් තියෙනවා ශද්ද රූපය හටග. ල එක කතා කිරීමේ උත්සාහය සමග ඇතිව දැඟ අපපවර කියපු කිර කවට ම වෙනම අපප හයිල්ලයිඩ් කිරීමක් මේ කරන්න කතා කිරීමේ උත්සාහය සමඟ ඇති වන චිත්තද කලාපයයක් චිත්ත දෙ කලාපේ පට විධාතුව කරර්මජ කලාපයත්. ලායක් සමඟ ගැටන ආකාරේ න්‍යාමරය කරන වාක්මින් ඥපතියත් කලාපයත් වාක්විින් ඥපතිත් ඒම ගට්ටනේ නිසා හටගන්න ශබ්දරූපය අත්තර සියල්ලම හටගන්නේ එක මොහොතේ එක හලාපයක්ත්තුලේ. අපිදන ඒකුපාදඒ එක නිරෝධ ඒ එකවත්තුක එකඒ නිසේ එනිසම එකම වෙලාව එකටම හටගන්න. ශේසේම සැලක යුතු කරුණන නොම්බර පහ සැලක යුතු කරුණක්නම් රූප ගට්ටනය සහ සබ්දය හටගැනීමද එකම මොහොතේ සිදුවන බවයි මේක හැටියයට ග්ටනයයි සබ්දය හට ගැනීම එකම මොහොතේ සිද්ධ වෙෙලාතිය. මේ තමයි අටුවාාව විස්තරවෙන ක්‍රමය අටුවා විස්තරවෙන ක්‍රමය ඊළට ට පිට විස්තර ක ෙන දැ ප්‍රධනශ විස්ත්‍ර කලා අවසාන අතරම පරමත්ත දීපනියය අටුවවේ දක්වා ඇති අදහස රච නොකර. රූ රූප ගට්ටන න්‍යාමණය වඋනාසි කියන රූප රූප ගට්ටන ඥාමණය කායවිංඥප්තියේ කෘතියක් විය යුතු බවත්. විං්ඥප්තිය දෙකහි කෘතියන් කිසිවිටකත් මිශ්කර රම් නගත යුතු බව තරුම් පවාහරරදි. ගැන්නේ මේ ගට්ටනය හැමතිස්සෙම රූප රූප ගට්ටනයක් ඒක කායි විංඥප්තිය කෘතියක්. වුණහස දක්ලති නොම්බ හතබන් ඒක විසර කරල තියන අවසානයේදී. ඒ නොම්බ හත ෆට් නෝට්කේ හතරවන පේලී අවස්සාන වචනටෙන් විකාර දොයංච අසම්මිස්සං කටවා වෙදිී තබබ. විකාර දෙක මිස්ස කරන්නට එපා. රූපය ගට්ටනේ න්‍යාමනය යනු කායික ක්‍රියාවක්. කායික ක්‍රයා න්‍යාමනය කරන කායවිින් යත්තිය තුළින්. සබ්්‍ය න්‍යාමනය කකිරම වාක් වි ්‍යතතිය කෘතියක් යි ර ප හස ගදස. ප බලන්න උඩම අපි अपිනතෙනවා ඒ ම පිට මන ේද. ේර කාන න්ද ම ස්මන් හස වාක් ය පිළල ට ම අදහස රචන කනතර. भ කන සර ස්තර ඇ පමත් ීමට අන යමින් බව පැන ද න ල කිය බලන්න ෙර ්චර ගැඹුර එක දී ල් යන්න විස්තරගලති ඒ ලන්න වස අට එක කියන එක ක් සැ ක ක් . ඒ පි හස වචන ර නස පිම ට කාදහි දැක්වන විස්තර අවල් සහිත ැවි. මේ රූප ගන ස්තර විනිශ්ක්ීම දුෂරය. එබයි ඒගන ම දක්වන කරු එසේමය ප ස්තර නොකරම වැඩ දරට හසක රචි කරන ට දහස වනාහසේ අවල් කියනෙක අදහ හස දහ යන වහසේ මතන ග ිසර කරන්න පො . හේතුව එකදැ කියන වාක්මින් අතේ සබ්දය එක හට ගන්න එමතා අප ගැ ගන්න කමේ පැදිල දක් මෙතන කියනවන්නේ පාලිපාටේටයන් අපි අටු ආවිතනන පාලිප පිටුව පහේ පිටුව පහේ තියනවන්නේ ද දෙසි හැටනමයකේ නොට්ටගක්්දී එදකොට ඒේ නවා ඉඳංවක්කා මි කියර එනකොට එක දෙක තුන හතරවැනි පේලියයේ මැදටයන් තේන ධාතු සංගට්ට නේන සහේව සද්ධ උපජ්ජති. ධාතු ගට්ටනයත් සමගම ශබ්දය උපදී. උනාන්සිේ මෙතන අර්ථකථනය කරන්නේ ධාතු ගට්ටනය සමග ශබ්දය උපදය කි එක මේ විදිහට. ශබ්දය තියන එක වෙන හටගන්න. මේ ගට්ටනේ නි්‍යාමනය කරේ වාක් ඥක්ත්තියන් එතර උනාහසි කියනවා මේ පාටේ හැටියට සබ්දය හටගන්නේ වෙනරූපයක වාක්විං්ඥත්තිය වෙන රූපයක එන සබ්දයෙන් තොර වාක්වි ඥක්තිය කටුවායි පවසා ඇත ල හස ත පරස් ප විරෝධීක. හේතුව සහ ගට්ට නේන කියන වචනය අර්ථකථනය කරන්න පුළුවන් නද. සහ ගට්ට නේන කියන වචනයගත්වොත් ගට්ටනයත් සමගම සබ්දය හටගනි. ගට්ටනය සම අලුතය සබ්දය හටගනනිද. ගට්ටනයත් එක්මක පරස නවී සබ්ද හටගනද කියලා දෙවි දියකට අර්ථකතනය කන්න පුළුවන්න්න තු අටවා ේ ය හ ද න ර් ර ේ පර ර නම්. ඒ එකතන කියන පැදිලිය හස පොතේ කිය වන්න යවා වි අත්තිය සබ්ද එකට හටගන්න උන්සගේ මත එකටම ගන්නට ඔන්නම් ගට්ටනයයි ශබ්දයයි එකටම හට ගත්තා කියලා කිව්වොත් ඒේ යම් යක්තියක් ේවා. හැබැ ඒක යුක්තියයක් පේනවාගේ මඟ හස් කරේ ටාවටවාාව තමන්තම පරස්පර විරෝධී වෙනනෑ. හැබැයි මෙතන ගැටලුවක්ෙනවා යුක්තිය ගටටනය සබ්දය හටගන්න ගට්ටනය නිසාද ගට්ටනයත් සමග කියන පශ්න තු. විගන්නන යුක්යක් එනිසා උන්වහන්සේ විස්තර කරනවාකායිවින් අතිය කෘත්තිය ඇත්තමයි ගට්ටනය ඒනිසා සබ්දය හටගන්නවා චත්තජ ඒක නියාමනය කරන්නේ වාක්මින් ජප්තිය තුළින්. තොවයි විදිහට එතන තියනවා මත විරුද මත රේක න වාමන්හසේ වෙලා විදි අටවවාම් පාටේ විස්තරන්න හැ හන්සේ තන කියනවා එන විිස්සරන්න වහසේ වෙන මාර්ග්‍යයක්ත්තමයි තෝරගෙනය එක කියවල බලන්න වන්හසේ තන. ඒ අටවාස ටිකා තියෙන අදහස රුචි නොකර වනාන්සේක විස්තරන පරමද්දීපනය පදනන් කරගෙන. ඊට පස්සේ ඊළඟට කියපු ටික වාක්විං්ඥ කායිවි්ඥප්තිය හස් සමානයි මේ ටික තමයි අර උදාහරණයටගත්තාමරික කියව ගන්න පුළුවන් උසුරුවෝන හන්ඩානුව අදහස දැනගන්න අපයකිවර චලය වෙන අග පසක දැනගෙන දැනගන්නව අදහස ිත්තවී ය හඩිම විස්සර තින කයිවි ති විසර කළබගේ. ඊට පස්සේ මති ගොඩක් කර්ම කතා කරපු නිසායි එක ඒ පරමාර ධර්මයක් නොවයි ඒක පනත්යෙකු නොවෙේ හැයි කාර දෘෂ්ිට අතිශයිම බලපාන රූපයක් ධර්මයක් තිය නිසා මේක චෝපන වාචාව කියලත් කවතනක හඳුන්ලා තියෙනවා. ති මේක තමයි කායිවිත්ය භාක්වි ඥත්ති සම්බන්ධයෙන් කතා කරන්නට තියනේ අවසාන වශයෙන් මෙතන පරස්පර විරෝධී වෙනස් අදහස් දෙකත් තිබුණට මෙතන අවසානයේදී තේරවාදී ගන්න තින මූලික ම අද හස්තමයි සබ්දය හටගන්නේ සිත්තට අනුකූලු. මෙතරදි වෙලා තියෙන්නේ සබ්දය සබ්දය ගට්ටනය න්‍යයාමනය කරා තිනවා සිතේෙන් ඒය අනු එතරම එතරන සබද්්‍යත් හටගෙන තිය. එනි සතවන්ගේ දකිවේ අර වායෝධාතුවකායිවිඥත්තිය වායෝධාතුය විකාරයක් වාක්විින් අත්තිය පටවිධාතුය විරයක් කිලිව මෙම මේක මත පදරනකිරින්. මේක හැටිය වාක් වි ත්තිය බද්ය විකාරය සදය විකාරය මේ කම හැටිය. සබදය කාර වෙනස් කරපු එක මේක හැටියට. මේ අටවාකරය හැටියට පට විදහතුේ වෙනස් කිරීම කරතින ගක්්නය වෙන කාරය. ඉදින් අන්තිමට කියන දයනන්නේ සබ්දය හටගන්නේ සිතර අනුකූලවයි එක සද්දය කතා කරට්‍ර යනකොට ලොකූ ක්‍රාවලයක්ක් මෙෙන සිද්ධ වෙනවා. ඒ දවි ාමය කරලා චිත රූප ප්‍රධාන ැේ අවශේ රපතයක දයික්ත්තේ දරනවා රමජරූප පඇතු සිරුරූපෝල දායිකත්වය සහිතව තාාන කරනාදිය එකතු වෙලා සබද්දය හටගන්නවා හටග සබ්දය චිත සබද්්‍යයක්ට ස හතක තු සබද්ද ත හගන්නවන වාර හැයි ඒ ප්‍රධාන වෙන්නේ චිත්තද. බ්ද චිත්තජ සබ්ද සිත්තට අනුකූලව න්‍යාමනය කෙරෙන්නේ කියාමනය වෙනවා සිතර නතු වෙනවා එ නාමනයේ සිද්ධ කරල තියන්නේ වාක් විින්ඥක්තිය තුළින් වාක් මින් නත්තිය. යනිසා අර අපිට අ්‍ය පරිදි පුද්ගලයායටට අවශ්‍ය පරිදි සබ්දිය උසුරුවීම නැහට නැගවීම සිතේ බලපෑමට ලක්වීම සියල්ලම පාකින් අතය තුළින් තම. අපි කතාර වින්න පතික මේක ලොකුවටම කාරක දෘෂ්ටියට බලපානවා. ඒකෙන් අපි හිතලා අපට අවශ්‍ය පරිදි ක්‍රයික ක්‍රියා කරමම් සිදධවෙෙන් අපි කතාකරා සිත චිත්ත රූප හර හතමයිේ දේ කියා කර. ඒකෙත් චිතද රූපවල සිතේ බලපෑම අදහස් ගම වෙච්ච බවතමයි කායි වි යක්ත්තියෙන් කතාකර. වාක්වි නත්ති අපි උස්රවන හඬෙහි සිතේ බලපෑමට ලක්වෙච්ච බවතමයි කතා කරලාති. එනිසාම මේ දෙකෙම්ම කියන්නේ අප කායික වාචසික ක්‍රයා අපි හිතෙන් කරන්නේ. නමුත් ඒක රූපකායියට බලපාන්නේ මේ විං් ූපකට බපව බවත වි්ඥත්තිගෙන් කියලෙ. එනිසා මේේදගෙන කම්ම දවාර කිය කර්ම දුහර කෙලකිෙනට අපිෙන විඤ්ඥා දවාර හයැයි කම්ම දවාර තුනයි. ඒකෙන් කායකම්ම දවාරය වෙන්නේකායි විං්ඥත්ති. වචී කර්ම දවාරය වෙන්නේ වාක් විං්ත්ති මනෝකම්ම දවාරය වෙන්නේ මනස මනස. එතකොට මේ වි්ඥති රූප කියන එක. කරර්මකිද කිරීමලත් ඉතාම වැදගක් ොද දැන්ක්කෝ කෙ හිතන පුලන් හිතේනම් කරමය කොහොමද මේ කායිකම මේකේ මොකක්ඩ මේක සම්බන්ධ අපි හිතෙන් හිතර කරම හිතන් විරකට කරම කරන්න බැරිද සහරෙනෙක කහ්ඩ පුලුවන් අපි දානයක් දෙනවා ඒ දානේම සිතෙන් ගොඩන ගලා සිතෙන් හිතලා අපට කර්මය සිද්ධ කරන්නට බැරිද. ප්‍රධානමදේ විඤ්ඥත්තිිය. මින්ඥත්තියි කය අතර සිතයි කය අතර සම්බදධ ඇති කරන වින්නත්තිය මොද ආධ්‍යාසිට අනුව රූපය වැඩ කල්ලති. එක ඉම්පින්ට එකක් සිතේ ඉම්ප්‍රින්ට එක තමයි මේ අතාකර වින්නතිය එනිසා අපි අතක් ඔසවල සතෙක්ට ගහනවනම් ඒ ආධ්‍යසක අනුවක වැඩගල්ල තියෙ විින්නති හර එනිසා කර්මත් දුහරය කායකම්මත් දුහරේ මේ විං්ඥතියයි අපි අවශ්‍ය පරිදි හඬ අහසුරුවල ආරය අහවල් කෙනා මරන්න අහවල් විදිර හොරකන් කරන්න කියන පනිවිඩේ අවලතියෙන්නේ මේ සිත අනුව වචිීවිනත්තිය තමයි මේ ලිින් එක කහලලින් ඒයනිසා මේක කර්මයට ඉතාම වැදගත් පාඩවා. ඒේනි මේ සාමානයෙන් විස්තර කරන්න දම්ම සංගනයේ රපාඩ මනවේ කර්මපාඩමේදේ. හොඳර බලන්න කායකම්ම වචීකම්ම කියෙන මාතෘකාවට තමයි විින්ඥත්ති දෙකදන කතාා කරලා තිය ති මේේ තමයි විින්ඥත්තේ ගන කතා කරන්න තිනරු ම හෙටදවස ඉදල ජ රූප සිත්තද රූප කතාගල වර ඇතරම කිව ඊල්ළඟග තින ිතහ සන්ද රූපටෙක් කතාා කරන්න ඉට ප්‍රථමයෙන් පොඩ්ඩක් අර සතර එරියව පැවැත්වීම වගේම ඉඩ පස්සේ සිහිනයෙන් කරෙන සහර. ආකාරකමමාද ගන පොඩි ලොකු නිර්චන දනෙතරට හැකියාවක් ලොකරට නැතිවේ යම් තොරොතුරටික තොරතුරටික අපි සාකච්චාවට ාදිනය කරනවා ඒ වගේ අප හස්ම ගැන එදා ප්‍රශ්නයක් ඇහෝ යම පාටයක් ගැන එක දාර්ටම මිසර කරන්න ඒවගේම විං්ඥති රූපවලින් එන තත්වය ගැනත් අපි ඒ සිත්තුලින් ඒකායික ක්‍රියාකාරකම් පැවැත්වීම සතරීරියෝ පැවැත්වීම ආදී සම්බන්ධින් සහ ඔය චිත්ත රූපෝල වැදගත්කම ක දයාගන්න දි්‍යානය සැයක්ක් කියලකි නටේ ්‍යානයේ සැපයක්න ක්‍රම දෙකක්්තිය සූත්‍රයට අනුව. පලිනි ක්‍රමය තමයි ඒ සිත්ත සිත්තම සැපක්. දෙමනික ඒකින් ඇතිකන චිත්තද රූප නිසා සැපක්. කියේන මුල කයි මොතරක බැස්සවගේ සූත්‍ර කාලන පලමනි ්‍යානට ෙ ධ්‍යානය සැප වැඩ තුන් ්‍යානය සැපට එක ධයාන ගත්ව මුලු රූපකයි මොතරක බස්ල දබවාගේ. එකට හේතුව. එක චිතදරප එක එ ලා න න ිත්ත රපොල කායිස් පසේ දැන ැ ට එක කෙලම්ම මනස ්‍යයානයටම ෆික්ස් වෙලා. හැබැයි නැගිටට පස්සල කුසහනයක්ඒය නිසා ඒ වගේ චිත දරපොල වැදගත්කම ඒ අපේ ජීදත බලපන හැට ආදී සම්න්ධ පොඩි විශ්ලේෂණයක් කරලා ඊ ලඟට අප යනවා චිත්සිතහා සම්බන්ධ රූප එතනින් චිත්ත දරූපාට වසන්න රිද රප පට මර තෙරන් සමයහන්න. ස්වාමන් වහස ශක්්තය ගත්හම ශක්්තය අපිට කනට ගෝචර වෙන කියැන ශෝදු ප්‍රසාධීයට ගෝචර වෙන නට වාක් වි්්‍යක්්තිය කියන එක කන ගෝචර වෙනයක් නම සිද්ට ගෝචර වෙන දෙයක් කියලා ගත්තහම ස්වාමින්න් වහස එත්තනද මේවා අප ැන් එන්න කියන එක ඒ වචන දෙක ඒ ශක්්තය එක එක ටෝන්සරින් කියන්න පුළුව නිස්වමන් හ සපිය හිතේ යෙනෙ හැඟීමත් අන්නේ වගේ ටෝර් එකටනුව තෝන් එකට අපේ ඉේතින් හැඟීම අනුව ටෝර් එක හරිගස්ථන එකක් ද සිතේ සිටෙන් කරන මේ ඒ වැඩේද මේවා වි්ඥප්තිය කියන්නේ තෝන් එක ටෝන් එක හරි ගැස්සීම කියන එකත් වාක්විංජපතිය බලපෑමක් තමයි අධ්‍යසය ප්‍රකට වන්න තැනක්නේ ඒ හරි ඒකත් බලපාල තියනවා ඇබයි ටෝන් එක බලපවාවි අතති තරක්නේකට කයි වි අතය තවශ්‍යයි හයි කහොමද හන්න පිටරෙගල තො තෝය කන්න අපි ගට්ටනය කරන ක්‍රමත් වෙනස්න කය එනිසවාකායිවිඥත්තියත් ඕනේ ඉතින් අර වාක්වි්ඥත්තියෙන් කරලා තියෙන්නේ අර කියපු ඒ ආධ්‍යාසය ඉම් ප්‍රින්න්ට් ලයි තෝට ඒ සබ්දය ඇසීම තුළින් අපියගේ ආද්‍ය තේරුන්ගන්න නයි ේ. හැමතැනවා හමතිස්සම හමදයම පපාරක් නයාමය නතිර මේ ක්‍රමේට දෙපාරක් න්‍යාමණය වෙලාතිය. ඒයවසාන එක තමයි වාක්වින් යපතියෙන් කරන එනිසා ටෝන් එකකින් අපේ දෙන පණිවිඩය අපේ තරහා අපේ කරුණාව මෛත්‍රිය ඒ සියල්ලම ක්ිින් නති කෘත්ත කියලා ගන්නට පුළුව.ඒ ඕක තරක් නෙේ අනිත් දැන් අපික් කතා කරනකට මේ අදහස්කරන්න ඇත්තට මද උදාහරයට කෙනෙ කතා කරනකොට ධර්මය දෙන්න කතා කරන්නඇ වෙනපු රෝජනයක් තකාද කතා කරන්න කියෙ සමහල්ලට ගම්ම වර්දින්න පුළුවන්ගති වැර්ග අදහසකෙන්යට පුළුවන් නමුත් ඒ හැම දෙයක්ම තේරුම්ගන්නට තින මාර් පාර තමයි වාකින් අත්ත කෙනෙ ක්මින් ඒේනිසා ඒ වචනය අහලා මොනවාහරි කෙනගේ අදහක්තේරුම මෙයා මේ වගේ අදහසින්තමයි මේ කියන්නේ කියෙනෙක තේරෙනකොට තේරවාද හැටියට සබ්දය අරමුණු කරලා වාක්විින් ඥප්ති අරමුණු කරලා ආධ්‍යහසය අරමුණු කර කිය කියලලල යි වාර්මය සසායක වාක්මින් අත්තේ දැන තිනවන හේතු වර්ග තුනක් ජනක හේතු සම්පාපක හේතු ඥාපක හේතු කියලා. හේතු ක කිය ැතිදයක් උපදවන හේතු අවි්‍යාපච්ච සකාරකුවම නක හේතු අ ද්‍යාව නක පලය සංස්කාරය රිගන ජනක හේතු නක පල සම්බන්ධයගේ සම්පාපක හේතු සම්පාපක පල සම්පාපක හේතුව තමයි සම්පාපක පලය තමයි යන තැන සම්පාපක හේතුව තමයි යන්ඩ උපකාර වෙච්ච දේ හ පැත්ති රතියනවා එතන ජනක නෙවෙයි යරතියන යුරට යනව පාරුවකි පාරුව තයි හේතු වර තමයි පල ඒක පලේ හටගත් ගක් නෙවෙයි පැමණිච් ැන තමයි තන පලේග. නිවන්න සම්පාපක පලයක් මආරය මාර්ගය සම්පාපක හේතුවක්. ඒවගේමි ගතිවලට තෝක සබධ කරලා එම කර පාඩි තරන්න. ඊට පස්සේ ඊලාක තමයි ඥාපක හේතු නාපක පල ඥාපක හේතු ඥාපක පල කියලා කියනකොට පලවෙනි ක්‍රමය තමයි ඥාපක කිය කියන්නේ දනවනවා කියන එකයි. වචචන සංකේත අකුරු සෙටෙන්සස් වාක්්‍යය මේ ඔක්කොම ඥාපක හේතුව ඒක නනාම පනයක්ත්තිි ක හිතාගන්නු නාම ප්‍රඥක්ති. පක් ක් ට රත ්‍රඥාති ර ර න . එ ඥාපක හේතු නිසා වැටහන් අර්ථය සිතන පදින සිතනෙව. ඒක අරමුණු කරන සිතන වේ අර්ථය අරමුණු කරනසිත පටන ආර්ථය ඥාපක පලයි. ඒ නඥාපක හේතු පල ඒ පලවනිකර. දවැනි ක්‍රමේතමයි ඥාපක හේතුව විං යත්ය. විින්ඥත්ති දෙකම ඥාපක හේතු. ඥාපක පලය වෙන්නේ අප හරා දැනගන්න ඒ ක්‍රියා කරන කනාගේ කතාකරන කෙනාගේ ආදධ්‍යාසය චිත්තු පාදය. ල් හ ද දුව ල ො පස න දර ට හ මන කලන ො හ පරස තුලින් පවා ත් හර දැරනවා. ක්‍රියා කරන හැට කතා කරන ච්නවලින්. ඒනිසා අටවා කියන ඥාපක හේතුව වෙනවා එතනදී වි ත්තිය. ඥාපක පලය තමයි. දල තු දැන පුදලක ාපක හතු පලේකම කට විිතර දර ව ඔය ඔය දර තමයි ෝක විස්තර හ යි පශ ස වචීවි යක්ක්තිය කවදාව තනන තුර සබ්දය ශක්්ද රූපය එෙක්කඉන්න කොට තන දන ගන වහසගේීම ඔතේහෙන තින. වාතියක්ක්තිය චිත්තක්ෂණයක එකෙන් සිතේ ශෂ ප්‍රමාය විතරයි තියන්නේ චිත්තක්ෂණය වා පීන කි රූපය බිඳෙන. එක ඒ එක්ක තියන නිතුර ශද්ද රූපය පේර ඉරටික තියෙනඉතක්ෂණ දහද තිබෙනවා. එ ප්‍රසෝම න්නස දැන්ේ රූප කලාපයක්ඇත්තහම රූපටිකොක්කොම එකන එක ගිරිලා මෙම තියෙන විලාාවක ඒකරතනියෙන් එකක් විතරක් බිඳිලා යන්න. එක මේ පවිදිහ රූප පචියක්ති සම්බන්ධය විතරයි දේක තියන්නේ අනිත්තේ සම්බන්ධ හමකක්මට දැන් ගේ මගේ තියනොඩි ැන් ප්‍රමාණයට හම දැන දන්නහ එහෙම තියනවද ක ගන්න නෑ මෙහමයි ය සිදධිය සිදධිය වෙන්නේෙක්වි අතති විතර නමුත් ඔය කියන කඋපාද කක රෝදක නිස්සේ ර කරන රප කලාපේ හම රුපය කක හට ගන්න ක රුද කර නිෂ්න් රපල් තර නිෂ් ප රපෝල් ිත නි් පන් රපොල්ට ති. පන ප රූප නේ ඇතව ය පමාර්ත නවෙේනි නි්ාන රූපදහයන් පමාර්ථ නෙවෙයි පරමාර්ත වශයෙන් ගත්තම සැබෑ පරමාර්තය තියෙන හැත්ත දෙකයි ඇත. ඔය අ නිෂ්පණ රූපටික අප පරියාය ක්‍රමයකින්තමයි පරමාර්තලෙ සලක. දේ නිසා මේ ඔන්න ආකාසධාතුව තමයි ගොඩාක්ම කිට්ටු පරමාර්තයක ට්ු කරන ඕන. අනිතවා කෙලින්ම ඒ ධාතුවලතින විකාර වෙනස් සාආකාර ලක්ෂන වගේවා. එන්සේ වාරයේකුපාදයක නිරෝධය එකඒ නිශ්‍රේකන ලක්ෂණවලින් සහ උත්ති කියනලින් ගනගන්නම නිෂ්පන්න රූප විතර නිශ්න රුපණන ඇතන. එනිසා කයිවි අතිය නැතිවලෑන එකඒ වායෝධාි විකාරයක් සබදරපේ නයාාමයකර වා ධාත් විරයක් කකොට ඇත්තම මේ චතුර ධාතුව විකාරක්ල කියන්න. ්‍රදාාතුොළ විකාරයක් කියනකොට අනුටීකාව කියන මේක මේ යදධහතුවාම ඥාමනය කලති නිසාපි දැන් කියන යෝදධහතු විකාරක් න සවානෙන් ්‍රවලටීකාවල එන්නේ මේක සත්‍රමහා දහතුවල විකාරයක් කිය නතේ ඒකවා ලහුතාමුදුතාවටත් එෙහෙමයි ඉ එනිසා ඒවා මේ සැබයිම උපාදායරූපත් නෙවෙ ඇත්තට මේවා පාදාරපත් උපාදරුදාහරයිතතිෙන් නැතරම් ඒ පරියායකින් ගන්නන්නේ එක මන්දීරතියන හැන ට්ේ මමඒක විස්තර කරන්නගේ නෑඒ පාලි පාටවල කියනවා මේ උපාදායරපවනේ චිත්ත ජරපනේ ඔක්කොම පරියායකින් නැතුව හුදු චිත්ත රපනවේ අටවායි කලින්ම කියනවා න්නත්තිය චිත්ත නෙ චිත්ත සමුටහන නෙවෙයි න චිත්ත සමුට්ටාන විඥත්තිය. නමුත් පරියාය කරමයකින් අපට ගන්න පුළුවන් චිත සමුටාන්නේ පරිා දක්වලතිනවට ජාති ජාමරණනාද අනිත්්‍ය ි සලපු ක්‍රමේයට. ඉතින්ඒනිසා තමයි එහෙම විසර කලා තියෙන්නේ එක නැතිවෙනවා කියන. අරක වෙන්න අපිට අමට තේර නොයි අපිටත් තිබ පශ්යක් ස්සරේ කහොම ති රු ලාාපය සම්පූර්ණයෙන් එට විනවාගලනවා කරූපයක් විතරක් කලින් ඇති වුණේට පශ්යක් කියෙනව ඒ එක විස දෙන්නේ එක කියවා තෙරවාද අටාවට අනුවම පරම දීපනයේ නිෂ්පණන්න රූපොලිට විතරයි. මේ ඒක උ්පාද ඒ නිරෝධ ඒ මිශ්‍රයාදී ලක්සණ ගන්නව සෙරවාසන්න සන හැවතරස ර අප පර්මාර්ත ධර්මයක් නෙවයි කිය විඥත් රෝපයේ අවෂ්‍යයක් පනවන්නබ ඒක පනවන්න ඒක පවතිනයකන සිතේ බලපෑම පවතින කාලය. ඒක අපරමාත්‍යක පරමාර්තයකුත් නෙවෙ ඒ පනඥත්තයකුත් නෙව හැවියය ඒක කියන්නවනි. ප තතිකුත් නවෙේ ඒනිසාතමැ මුන් පාලම පරමාර්තතා ස පඥති අතරට ගත්තනේ කොටසා.ඒ පංචවිත නේය මණඩලේ ත්තම සංකාර විකාර ලක්කන පඥති නිර්වාණ කියල ති පnyaතිය එකක් ංකාරයක් නිර්වාණක් සංකාර විකාර විකාර ලක්ෂණ කියලා දෙකක් තියන්නේ. මෙම පත්තිත් නැහැ පර් සංකාර කියෙන ගොට ඇන්නෙත් නෑ. සංකකාරකෙන ගොට යන්න ඒකාන්ත පරමාර්ථ නෙවෙ. ඉදේ නිසා තමයි නමුත් ඒවල ආයුෂ්‍ය කතා කරන පැත් ය නත් නැනෙවේ එකකදන් හුේන ොක්දස්වායියන පරමාර්තයක් කිය සංකාර්යන් ොකක්ඒගතමයි බොලිම විස්තර කරේ පරමාර්තයක් යනු උපාද ටිති බංග කියන අවස්ථාවලින් කතා කරන සහජාත ධර්මයක්ක හටගන්න ධර්මයක් යාට අනන්න වූට ලක්ෂණයක්තියන අනන්න්‍ය වූ ලක්ෂණයක්ත්තියෙන වි අත්තිය අන්‍ය ලක්ෂණයක් නෙව තින විඥත්තිවය වායෝ දහතුවේ නැත සත්‍රමහා ධාතු වල විකාරයක්. සතරමහා ධාතවම්ම ැපනෙ එකක්නවෙයි ඒහි ඒහි තිය වෙනසක් සිතේ බලපෑම එහෙමගන්න සිත ඇතිකරපු රපට බලපෑ සිත නැතිවෙන කොට එකක් නතිවර.ඒ දිහටමයිඒ අපි විස්තර කරන්න එනිසා තමයිඒඒ බලපෑම නැතිවනායකොට රූපේ තියනවා සිත ලපෑ එකන රූපේතියන් රප හටගත්ත සිතත් එක් සිතේ බලපෑමට ලක්වෙලා තියනවා ත නතිවෙනකොට බලපෑම නැතිවුණ සිත නැතිවවෙච්ච නි රූපේතියන ඒවගේ තේරුන්ගත්තම? ආවිසේ පනවල තියෙන්නේ ඒ ඒ පරිියයයි එහෙම නැතුව පරමාර්ත ධර්මයක්ෙන පරියායෙන් නෙවතා ස්ොල බලපෑමක්ීම එතන ගැ ඇස් සොරාලත් ගන්න ගර උගර හරින අපපේස්වාන්නාහස කෙනෙින්න්න ොරාය සෞතුවල කතාරන්න ැවඋනව. මතින දක් ස අබිධර්ම ගන්න වන්සෙනෙ ුන්හසර සරාලය සවත් වනා ට පස්සේ කතාකරගඩ බැරිවුණ අමාරුුණ ඒේ නිසා ඒවගේ සොරලෙක් ද විද්‍යත්මගතම සරලේ මවනුත්මමතාරන්න බෑ වසේ ඊට පස්සේ අතාරන්න රිත් එව අයහ. ස්වා වස පච ඩ ඇතිනිසා මේට අතාල නතුවාර දැ වහන්ස ප්‍රකාශය නය මණ්ඩලය කිය අද නේය කියලා කියන්නේ දැනගත යුතු කියනට. නේය දැනගත හැකි දැනගත යුතු යුතු කියනවට හැකි කියල යුතු යුතු වොතර හැකොත එක එක බදුරජා එකනේ ලෝයේ තියෙන දැනගත හැකි දේවල් සියල්ල බුදුරජාණන් වහන්සේගේ ඥානපතය. ජාවතකන්නේයන් තාවතකං ඥානං ජයාාවතකන් ඥානන් තාවතක නේය නේය පරිියන්තික ඥානන් ඥාන පරියන්තිකන්නේයන් නේයන් අතිකමිත්වවා ඥාන නපවත්ති ඥානං අතතික මිත්ව නය න පවොත. යම්තාක්නං දතයුතු දේවල් ඒතා කඋන්හන්සගේ ඥානය යම්තතාක්ඥ ඥානය දතතු දේවල් ඒතාක් ඥානයට වැඩිය න්නේේය නැ නීයට වැඩිය ඥානයන කතමයි සර්වක් ඥත්වය කෙන කර්කතනය කරන ක්‍රමය. නේය යනු දැනගත්ත හැකි දැනගත යුතු කිවත්වමන්න බෝසත්වරෙක් සම්බන්ධයෙන් රහතන් වහන්සේලාට පසේ බුදුරන්ට සල් ැග හැකිවක් නහ දනග අශ්‍ය න බුද්ධත්වය පත්නකොට සියල් ැගෙන දෙනවානේ සියල්ල දැනගන්න බුද්ධත්ව ඇත් එක්ම සියල්ල උනාන්සේ දැනගන්නට ඇති හැකියාව ඇතිවෙන දැනගත්තායයි සලකනෝ නේජ යනූ දැනගත්ත හැකි දේව. නගත යුතු කිව ප්‍ර්යන බලන් ඔය විස්තර ඇ රේු කාන වා සි සිංහලෙන් කියවන්න ඕනන් සුවිසි මහා ගුණය කියනෙ එක සම්මා සම්බුද්ධ ගුණේ විස්තරන කොට? මතකද සරන් න හම ත බද්ගුණන ඇත බද්ගුණන ඇත හරි ම බද්ගුණන ඇත හර සරන් න න පටි නිදය පල විස්තර. යි. බුදුගුණ භාාව පොතේන බුදු ගුණ භාවනාව කියන පොත බලන්නකෝ ර නා අරිරම සහන්ස එක වාග. පොඩඩක් පැටලීමක් වගේ තනිසයි මේ ප්‍රශ්නය විසාමනාස දැ අපි නිෂ්පන්න අනිෂ්පන්න වශයෙන් ඕල අරිත සකුණ වශයෙන්. ඒ රූපදැන් පරමාර්ථ වශයෙන් ගන්න අස්ථාතින අදැන් දම් සංගනි ප්‍රකරණය බලුව හම රූපස්කන්දයට අපි රූප විසි අට ගන්නවා එක නකරදේ වස්තු රූප නැතුව එතුරු විසි හත ගන්නවා ඉළඟත ධාතු ආයතන වශයෙන් එලක දම් ආර්තන දම දක් වශයෙන් සකම රූප ගන්නවා ඇතකොට ඒවෑහෙම විශේෂයක් නොදක්වා උපාදා අනුපාදා ඔය රූප විසි හක්තම ජයන වසාලන එතකටක් ඒක කොහොමද තේරුම් ගන්න එතමට එක. මෙහමයි එතනල් අපි ධර්ම ගන්න ක්‍රමතියෙනවා නිෂ්පරියායම පරියායකම කියලා කෙලින්ම ගන්නවා පරියායෙන් ගන්නවා පරිායෙන් ගන්නවා කියලා කියන්නේ අපි එකනේ ද උදාහරණය මටක විසර කරන් තරන්න හ එකැන කෙලිම් යම් කිසි දෙයක් අපි තේරුම් ගන්නවා මේ ඒ ලක්ෂණයාට තියෙනවා. හැබැයිඒ කිය පූලි කලක්ෂන නෑ නමුත් මෙහෙම හෙම ක්‍රමවලින් එක හිතාගන්න පුළුවන් කියලලා වට එවා. උදාහරණයකට ජරාමරණ කියනේවා සංකත නැහැත් මේ ලක්ෂනි. නමුත් ජරාමරණං සංකතන් කියලා දේනනාතිය. ඒවාි තේරවාද විත්‍ර කරන්න ඇටවාල මේක පරියායි මෙහෙම ඒ යම් කිසි ධර්මයක් සංකතනං ඒ ධර්මය ජරාමරණ සහිතනං ජාමරණත් සංකතයි කියලා සලපපු ක්‍රමය. නි සබවිම්ම ජරාමාණ්‍ය සංකත නිසා නෙවෙයි එක ඒවගේ ගත්තම මේක විස්තර කරන්න ඇටවා විස්තර කරනවා ඇයි අටවායි ටිකයි දෙක ඇත ටිකාවටවා පැරියින් විස්තර කරනවා මේ ඇයි මේ විඥත්තිය ගත්තය අපි පරම මේ චිත්ත සමුට්ටානය කිය සල කලා තින දම්ම සගනී චිත්ත සමුට්ටානය කියලා විස්තර කරගේ කා වි ්න්නත්ති කියෙන හෑන ු්ට එකකද දී ඇති. තත්තයෝ චිත්ත සමුට්ටානි කායෝ නොස්සෝ වි්ඥති මෙහි අර චිත්ත සමුට්ටානෙක කාය කියල කිවන චිත්තද රූපය රූප මිටිය එක විඥත්තිය නෙවී. චිත්ත සමුට්ානාය පන වායෝධාතුය සහජාතං රූපකායන් සන්ධාරේතුන් චාලේතුන් පච්චය බවතුන් සමත්තෝ ඒකෝ ආකාර විකාරු වත්ති. මේ චිත්ත සමුට්ටාන වූ චිත්ත සමුට්ටානාය පන වායෝධාතුය සහජාත් චිත්ත සමුට්ටානය පන වායෝධාතුය සහජාතන් රූපකායන් සඳම්භේතුන් සඳධාරේතුන් චාලේතුන් පච්චය බවතුන් සමත් ව ඒක ආකාරවිකාරු වත්. ිත්ත සමට්ාන වූ වායෝත් සමග සිිත්ත සමට්ාන වයෝධාතු සමග. එකට හටගත්ත එකට පහල වෙච්ච. රූප හය සතම්භේතුන්, සන්ධාරේතුන්, චාලේතුන්. එක දරන්නට ඒ අර පදිගෙන ර එක කියන්තේ රෙන අර දරාගෙන ඉන්නට ඊට පස්සේ චලනය කරන්නට දරාගෙනින් වගේල මෙතන දහස් කරන්නේ අර අපි කුවනේ එක පාර චලනය වෙන්න ැ සිත් කීපයක් ිල් ද ැ නේ. සන්ධාරේතු චාලේතුන් පච්චයෝ බවධ සමත්ති සරණය කරන්නට ප්‍රත්‍යවීමට සමර්ථ ඒකෝ ආකාර විකාරවත්ති එක ආකාර විකාරයක් ඇත අයං වි්ඥත්ති මේ විඤ්ඥති නම්මේ සා අට්ට රූපාණ විය නෑ චිත්ත සමුට්ටහන චිත්තජ කලාේ තින ඉතිරි රූපා අට වගේ මේ චිත්ත සමුට්ටාන නොවෙයි චිත්ත සමුටාන චිත්තජයි නොක යුතුයි. යතහපන අනිච්චාතිි බේධානන් දම්මානන් ජරාමරණත්තා ජරාමරන ික්කවේ නි්චා සගතන්ති ආදී පුත්තාං. යම් ම් යම් සේක අනිත්‍ය ආද වූ ධර්මයන්ගේ ජරාමරණ නිසා අනිත්‍යද ලක්ෂනවලට පාත්‍රව වෙන ඒවගේ බේදයක්න්ට ලක්වෙච්ච එක අනිත්‍යදු කනාත්ම වලට ඒ ජාති රාමරණ අනිති්‍යතු කනාත්මාදයේ අනාදී ලක්සනවලින් යුක්ත ඒ බෙදීමට යන්න ධර්මයන්ගේ ජරාමරණ නිසා ජරාමරනම් භික් ව අනිචන් සකතන් ආදන උත්තන් ුදුරන්හන්ේ ජා මරණය අනි්යි සංතතායි පටිෂන උපන්නැ එක ේශනා කර එක පරිරයා දශනාව ඒවන් එසේ සලකා චිත්ත සමුට්ටානානං රූපානං වි්ඥ්්‍යා විඥත්තිතා සාපි චිත්ත සමුට්ඨානා නාම හෝතයි. චිත්ත සමුට්ඨාන රූපයන්ගේ විං්ඥත්තිය නිසා ගේ රූපයයක් චිත්ත සමුට්ාන් රපයන්ගේ විං්ත්තිය නිසා මෙත් චිත්තජ යැයි සැලකුවා කියලා සරකඩතිෙන. ඔය ක්‍රමයට තීකාවෙකින උපාදා රූප වවෙන්නත් ඒ විදිී.ඒ නිසා මෑනිී ඔය දම්ම සංගනයේ. ඒගේම ඒ දම්ම හදේ විබං ආදයේ දී මේ වින්නත්තිී අනිෂ්පන්න රූපත් ඔය රූප බෙදීම ක්‍රමයට ගන්න කොටේ පරිආය දේශනාව කිය සලක. ඒ පෙළේ තියන එකක් පෙළේ තියෙන උදාරණයකට දැන් රුවර්ණ නූපේ ර්ථකථනය කරපු තැන්වල හැඩය ආදිියත් වරණූපේසි දක්ව අටවා න එක නිෂ්පරියාා පරියා දේන හම ඇතුව හැඩේ කියය එකන්තම ප්‍රමාර්තයක් නෙවයි. එක සමූහ ප්‍රසන්ටාන ප්‍රක්චප්තියම මෙතන තිය තිය නිසා ඒවාගේ සමහර තැන්වලදී ධම්ම සංගෙනල හදාාරණ කොට පරියාය දේශනවතිවා නිෂ්පරියා දේශනාවතියන එකි තේරුම් ගන්න අර්ථකතව කියල එකට යුක්තියකුත්ති පාද වනවා පාත්රන එදිගාරිනවා පහලට තරුම් කරනවා ඒවාගේ වෙනකොට අර විං්ඥත්තිවල නිසාක්කතිර පට විදාතු අධික වෙනවා ඉළඟට පහත් කරනකොට වායධ. වැඩිපුර බලපාන ඒගේ ධාතුවල මාරුුව මක්සිදත්දනවානේදේ පියවරඒ පස් ආකාරයකට අවස්ථා පහකින් ගැන ප්‍රසාාව නිහස. මෙහෙමයි ඒක බින්්ඥත්තිය වෙනස නෙවේ ධාතුවල වෙනස ඕයයි කියන්න අහන්න එතකට ම අපි ගන්නේ අවස්ථා පහේදී ඒඒක ආකාරයට දාතුවල පුුණ වෙනස්සවානද ලපාන ආකාරය කියල ඔු විදිටරකායක්ත්තියමචිත ියවාල ධාතුව කයිර අත්තියයි රූපයයි නැමෙන අවස්ථාවල. ඒයට ගත්තට අරගේැනද ඉරිියව්ව කඩනකොට ධාතුවල වෙනස්වීමක් වෙන හනද කිය ධාතුල වෙනස්වීම වෙනවා චලනයේ සිද්ධ වෙන්නේ හැමතිස්සම වායෝධාතුව හරහා. වායෝධාතුී ඕමත් අධිමත්ත භාවේ.ඩ වැඩි භවතියන්න පුළුවන්. නමුත් චලනය හැමතිස්සම තේරවාදේ අ ධානය වයෝධාතුවයේ කෘතියක් ෙස ක්‍රෘතියක් ලෙ. එනිසා විඤ්ඥත්තිය සත්‍රමහා ධාතුවල ඇතිවෙච්ච වෙනසක් නමුත් වායෝධහතුර බලපාලති. එක කියන්නේ වායෝධාතුුව තදමුකී වෙච්ච. ඒ පත්තට බරවුණේ යොමුනේ විං්්‍යත්තිය නිසා හැබයි එකත් සත්‍රමහාධදාතුන් වෙනසක් කියල ගන්න පුුව. ඒ නිසා අපි හැමතිස්සම තේරවාදී විස්තර කරන්නේ වායෝධාතුය වෙන සතමයි කාය විඥත්තිය. වචී විං්ඥත්තිය අටවා කරමට පටිවිාතුවය නැතම් පරමදධීපන කරම සදර සබදරූප ඒ ඒ තෝට දැන් අර ඕමත් අධිමත්ත භාව ඇත්තටම බිඥත්තිය කෘත්තයකට වඩා ඒ රූපයේ ඒ ගමන් කරනකොට ඇති වෙන වෙනසක් අපිටදේන් දෑ අපි කෙනවා අපි හයකට කනඕනේ පියවර ඔස්ස වනවා ඉස්රහට ඔස වනවා ඉස්සරහට ගෙනියනවා බර කරනවා තබනවා තද කරනවා ේ මට පාලි වචන මතක් වෙන්නන්නේ එතෝට ඒකෙදී ඔස වන කොට හැමතිස්සෙම වැඩි තේජූ සැල්ලුවයිනි. හැල්ලයි ැහල්ලු තේ නි මයි කියන ඒ දාහරය ගන්න ඩට යන කිනිසාග. ඉට පස්සේ යනකොට තියනෙ වායෝ හරහට ගමන් කරනකට වායෝ තම ියට ස්්‍රරහර් ගෙනනියන් ඇබයි උඩරගන්නකට හමතනක වායෝ තියන. තදකරන වස්තාව හ ද නව යම් පරවාණනක තියනවා. ඉට පස්සේ ගෙනියනකට වායෝ වැඩි රනකට ආපෝ අප බරයිගෙලග. තද කරනට පහිටන ප්‍රතිෂ්ටාවන පටග. මේ තමයි සාමාන්‍ය විස්තරන ක්‍රමය. ඔ දිහට ගත්තම ඒක විඤ්ඥත්තිය කෘත්තියකට වඩා රූපකය ඒ තැන්වල පවතින්න තියෙන ක්‍රමාණුව වෙනවෙච්ච සිද්ධියක්. වි්ඥත්තිය කරලා තියෙන්නේ සිත අනුව රූපකාය එහෙටම මෙට ගෙනියපපුේ එකති උත්සපු එක ගෙනියපු එක පහත් කරපු එක දිශාව විවත්තානය කරේ විඥත්තිය විඤඥත්තිය කරන දිශාවවත්තානයක් බහදුරට දිසාාව තමයි සිතන් අප එක්සිද දිසාාවට අපේක්ෂසිත ආකාරයට ඉරියවෝ පැවැත්වීම ධාතූන්ගේ ඕමත් අධිත්ත භාවය තීරණය වෙන්නේ කලින් කලින් ධාතුවල සහයි වෙන වෙන සාධකමත් ඕමත් අිමත්ව වාරිගේ අඩු වැඩි බව තිරණය කර. තයනිසා සාමා්‍යෙන් අපි ඒක දෙකට කල්ල තමයි විස්තර කරන්නේ විං්ත්තිය නිසා ඉදිරියට යනව කකුල ඒ දිසාවට යොමු වෙනවා රූපකයේ තියෙන ධාතූන්ගේ විච්චලනය සිද්ධවීම තවත් සිද්ියක් තවත් වෙනම ක්‍රියාවල. ුස සම්හර තවත ධර්ම ඥාන භාවන ඥා දියුණුරගෙන නි සැසිනටම හිතුවේවා ුද්ධ සාසනයේ චිරස් ති පිනිසත් මේ ුසල් පනිශ්‍රේ ේ වා කියළ ප්‍රාත් නා කන ුද්ධ සාසනං චිරන් තිිත්තතු. බුද්ධ සාසනං චිරන් තිත්තතු. බුද් සාසනං චිරන්තිත්තතු සාදු සා සා.